وقتها هنا النوم صوم الصواب هل يقبلنا؟ පහකට පස්සේ වත් සමග මේ දහම් හමුවෙන් හමුවන්නේ ඉතින් පෞගී කාලි පුරාවටම ලංකාවට ගිහිල්ලා අපි රෝගාතුර වෙලා ඉන්න තාත්තට අවශ්‍ය කරන පහසුකම් සපයලා ප්‍රතිකාර කරන්නට අවශ්‍ය දේවල් සිද්ධ කරලා මාස පහකට වැඩි කාලයක් ගත කරලා ආවා. ඉතින් අද ඒ කැනඩාවට පැමිණිලා ඔබ හමු වෙන පළමුවෙනි අවස්ථාව. ඉතින් මම අද ඔබත් සමග ඔබ දන්නාම කරුණු ටිකක් සාකච්ඡා කරගෙන වෙනදා වගේම මේ වැඩසටහනේ සීල භාවනා වැඩසටහනේ අවසාන අංගය වෙන ධර්ම කෙටි ධර්ම දේශනාව සහ පූජාව අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. වෙනදා වගේම මේ අවසාන ධර්මදේශනාවේ කෙටි ධර්මදේශනාවේ පරමාර්ථය හැටියට මම තියාගෙන සිටින්නේ එන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන දහම් කරුණු අපේ ජීවිතේට අපි ඉගෙන ගන්නවා ඕනෑ තරම්. කරුණු කාරණා අපි කියනවා තියරි හැටියට ගොඩාක් කරුණු කාරණා දන්නවා. ඒ දන්නා වූ කරුණු කාරණා නැවත වරක් කෙටියෙන් මතක් කරලා දීලා ඒ දහම් කරුණු කොහොමද අපේ ජීවිතයේ ඉදිරියදා ජීවිතයට ගලපා ගන්නෙ කියන කාරණාවයි මේ පැය තුළ හෝ මේ කෙටි ධර්ම දේශනාව තුළ සිද්ධ කරන්න අපේක්ෂා කරන්නේ. අද ඒ විදිහෙම ඒ අරමුණේම ඉඳගෙන මම මේ කටයුතු සිද්ධ කරන්න අපේක්ෂා කරනවා. ඉතින් පළමු කොට ඒ ධර්ම දේශනාව ඉදිරිසින් පවත්වලා ඊළඟට පූජාව අපි තැන්පත් කළා. ඒ පූජාවත් ඒත් එක්කම අවසන් කරලා මම අපේක්ෂා කරනවා හැමෝටම අද දවසේ මේ පින්කම් සිද්ධ කරපු සිද්ධ කරන්න උපදෙස් දීපු මඟ පෙන්වපු දායකත්ව දරපු හැම දිනාටම පුණ්‍යයන් ගන්නට. ඒ වගේම පෞද්ගලිකව මට පහුගිය කාලි පුරාවටම අපේ රෝගාතුර වන තාත්තට ප්‍රතිකාර කරන්නට ඔබ හැම දිනාම මට උපකාර කළා. ඒ සඳහා පුණ්‍යානුමෝදනා කරන්නට මම අපේක්ෂා කරනවා. හොඳයි, අපි හදත් උදෑසන ඉඳලා අපේ පූජනීය ජිනානන්ද හඳුරන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ භාවනා සඳහා සිත යොමු කරගත්ත ඊළඟට දානය, බුද්ධ පූජා, බුද්ධ වන්දනාව සහ පිරිත් දේශනාව, ඊළඟට ධර්ම සාකච්ඡා ආදී වශයෙන් අපි විවිධ ක්‍රියාවන් වලට යොමු වුණා. මේ ක්‍රියාවන් එකක්වත් නරක සිතුවිලි ඇති කරන, නපුරු සිතුවිලි ඇති කරන, අයහපත් සිතුවිලි ඇති කරන දේවල් නෙවෙයි. හැම ක්‍රියාවකින්ම සිද්ධ වුණේ අපේ හිත සංසිඳවන ක්‍රියාවන්. අපේ හිත ඇවිස්සෙන ලෝභයෙන් හිත නිදහස් කරන මඟ කියලා දුන්නේ ඒ ක්‍රමයට අනුගමනය කළා ජීවිතය අද දවසේ ගත කළා. ද්වේෂයෙන් අපේ හිත ඇවිස්සෙනවා, නරක නපුරු සිතුවිලි වලින් අපි අවහසටපත් වෙනවා. ඒ වෙහෙසකාරී නරක නපුරු සිතුවිලි වලට අපි ඉඩක් අද දවසේ ඇති කරගන්නේ නැතුව, ඉඩ දෙන්නේ නැතුව යහපතේ හිත පිහිටුවාගත්ත කරුණාමයිත්‍රි පෙරදරි කරගෙන
ඊළඟට නිරන්තරයෙන් අපි ජීවිතයේ මුලාවටපත් වෙනවා. ඒ මුලාවටපත් වෙන මෝහ මූලික සිතුවිලි වලට අපි ඉඳ දුන්නේ නැහැ. දහම් කරුණු සාකච්ඡා කළා හිත අවදිමත් කරගන්න යෝනිසෝ මනසිකාරය පිටුවා ගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වලා දුන්නා. ඒ මඟ අනුගමනය කළ අපේ ජීවිතය ඉදිරි පාඩකට අද අපි ඉහත සඳහන් කරපු මේ ක්‍රියාදාමයන් එක. ඒත් එක්කම හිතට නිදහසේ අවදි වෙන්න ඉඩ හැරියා. ඒකට අවශ්‍ය කරන පසුබිම මේ විහාරස්ථානයේ තියෙනවා. තමන්නේ ගෙදර දොරේ අපි එදිනදා ජීවිතය ගත කරනකොට අපේ හිතට හරි වෙහෙසයි. ඒ වගේම තමයි අපේ ගතට හරි වෙහෙසයි. ඒ නිසා තමයි විවේකයක් ලද සැනින් අපි කොහේ හරි යන්නේ විවේක ගන්න කියලා. ඉඩක් ලද සැනින් විවේකයක් ගන්න යනවා. ඉතින් සමහර වෙලාවට අපි දකින්නකොට දකින්නවා මේ අර එහෙම විවේක ගන්න ගිහිල්ලා යනවා කියලා කරන්නේ අර එදිනදා ජීවිතයේ අවිවේකයේ සඳහාම හේතු වූ කරුණු කාරණා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ අද මේ ඔබ විහාරස්ථානයේ විවේකයෙන් කාලිගත කළා. කායික වශයෙන් අපි වෙනදා සිද්ධ කරන ක්‍රියාදාමයන් වලින් ක්‍රියාත්මක ඒ ක්‍රියාවන් වලින් අපි අයින් වුණා ගොඩක් දුරට. ඊළඟට සිතත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නැත්නම් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙද්දල් වෙමින් ගත කරන ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ කරුණු කාරණාවල ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත නිදහස් කරගෙන අපි අද දවස ගත කළා. කායිකවත් මේකයි මානසිකවත් මේකයි අද දවස. ඉතින් එහෙම විවේකයෙන් ගත කරපු අද දවසේ මට මතකයි මම අහගෙන හිටිය වරින් වර ඥානන්ද හඳුරෝ ඒ දහම් සාකච්ඡාවේදී ප්‍රකාශ කළා දේශනා කළා මේ පටිච්චසමුප්පාදය යෝනිසෝ මනසිකාර්ය ආදී කරුණු කාරණා. මේ හැම දෙයක්ම බුදුහාමුදුරුව දේශනා කළේ වෙනත් ලෝකයකින් ගෙනාපු දෙයක් නෙවෙයි. මේ මනුෂ්‍ය සත්වයා මේ ලෝක සත්වයා අත් විඳින ස්වභාවයයි උන්වහන්සේ දේශනා කළේ. මේ පුද්ගලයා සත්වයා යම් සැපතක් විඳිනව නම් ඒ සැපත උදා කරගන්න මගයි උන්වහන්සේ කියලා පැහැදිලි කළේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මගයි උන්වහන්සේ කියලා. මේ ලෝකයේ ජීවත් වෙන සත්වයා යම්කිසි දුකක් විඳ ගන්නව නම් ඒ දුක හටගන්න ස්වરૂපය පැහැදිලි කරලා දුන්නා. ඒ ලින්ක් එක එහෙම නැත්නම් මේ network එක දුක හට ගැනීම ඒකට හේතු වන කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා බුදුහාමුදුරුවෝ. අපි කියනවා හේතුඵල සම්බන්ධතාවය. එතකොට මෙන්න මේ විදිහේ ඒ කරුණු කාරණා බෝසතාණන් වහන්සේ ඇතුළු අරහත් භාවයට පත් වෙච්ච අනිකුත් සියලුම උත්තමයන්න් වහන්සේලා ප්‍රායෝගික කරගත්ත ජීවිතයෙන් අත්විඳා ඉතින් අපට බුදුහාමුදුරුව ආරාධනා කරන්නේ ඔබත් මේක අත්විඳින්න අත්දකින්න මේ සැනසීම විඳ ගන්න කියලා. එහෙමනම් මේක ප්‍රායෝගික වූ ධර්මයක්. ඉතින් ගොඩාක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ අපි කරුණු මත ඊළඟට දැනුම තේරුම් ගැනීම අවබෝධය දැනුමට මුල් තැන දෙනවා අවබෝධයට සහ එය අපේ ජීවිතයට ගලපා ගැනීම කියන කාරණාවට වඩා. ඉතින් ඒ නිසා තමයි මේ ගොඩාක් ලෝකයේ සිටින බෞද්ධ උගතුන් මහාචාර්යවරු විවිධ කරුණු කාරණා මේ අපි ඇකඩමික් ක්වොලිෆිකේෂන් අධ්‍යාපනික සුදුසුකම් ලබා ගත්ත අය පුංචි දෙයකටවත් ඒ ධර්මය ප්‍රායෝගික කරගන්න නොහැකි තත්ත්වයක් අපි දකිනවා. ඒ හේතුවම අන්නරක තමයි. ඒ නිසා අපි උත්සාහ කරමු බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරපු දුන්නු ධර්මය අපේ ජීවිතයට ගලපා ගන්නට. ඉතින් අද මේ වර්තමානයේ ලංකාව විශේෂයෙන් ඇති වෙලා තියෙන ගැටලු කරුණු කාරණා අයවත් මගේ හිතට ආපු නිසා මම අදහස් කළා මේ පටිච්චසමුප්පාදය සහ අපේ ජීවිතවල තියෙන ගැටලු කොහොමද निराකරණය කරගන්නට මේ ධර්මයේ යොදාගන්නේ කියන කාරණාව කෙරෙහි අවධානය යොමු කරන්නට. ඉතින් මේ විදිහට අපි පොඩ්ඩක් කාලය අරගෙන සාකච්ඡා කරන්න බලමු මොකද වෙන්නේ කියලා. එතකොට මේ ලෝකය හා සත්‍යය පිළිබඳව යථා ස්වභාවය කුමක්ද කියලා අතීතයේ ඉඳලා විවිධ අය දාර්ශනිකයෝ විවිධ ගවේෂණය කළා. මොකද්ද මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි ස්වභාවයක් තිබුණා. මිනිස්සු උපදිනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, දුක් විඳිනවා. මොකද්ද මේ ජීවිතය කියලා. එතකොට මේ
හේතුව නිරන්තරයෙන්ම මිනිස්සු මේ මේ මිනිසුන්ට පේන්නේ අතීතයක් නෙවෙයි අනාගතයක් නෙවෙයි මේ වර්තමානයේ මිනිස්සු අත්විඳින සත්වයා අත්විඳින ගැටලුව තමයි මිනිස් පේන්නේ. يعني දැන් මම ඇහැට පේන දේ පදනම් කරගෙනයි කනට ඇහෙන දේ පදනම් කරගෙනයි මම තේරුම් ගන්නේ. එතකොට මේ අත්විඳින අත් දකින දේට අනුවයි තීරණ ගන්නේ. ඒ අත් දකින දේ විමර්ශනය කරලා අතීතයට යන තීරණෙත් නැහැ. අතීත හේතු බයට තීරණෙත් නැහැ. ගැටලුව තේරෙනවා. ගැටලුවට ගැටලුව ඇතුළේ ඉඳගෙන ගැටලුවට කිසිම වෙන ස්වභාවයක් අපි දකින්නවා. එතකොට මේ විවිධ දාර්ශනිකයෝ විවිධ හේතුන් හේවුවා විවිධ ආකාරයේ විසඳුම් හේවුවා මෙන්න මේ සත්වයා පුද්ගලයා විඳින ගැටලුවට. ඉතින් ඒ නිසා ඒ අය ඒ නොදන්නා කම නිසා ඒ අයගේ ක්‍රමයට අනුකූල මේ ප්‍රශ්නය විඳින ප්‍රශ්නය තුළම ඉඳගෙන ප්‍රශ්නයට විසඳුම් හොයපු නිසා ඒ අය ප්‍රශ්නයෙන් තව තවත් ගැඹුරටම 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 ගියා පමණයි විසඳුමක් හොයාගන්න පුළුවන් කම ලැබුණේ නැහැ. එතකොට ඒ නිසා තමයි පුජ්‍යලයා සත්‍ය අද වුණත් විශේෂයෙන් මිනිස්සයා ගැටෙන තැනට ඉන්නේ. උංචි දෙයකට ගැටෙනවා. ගැටෙන තැනම ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්නය ඇති උන තැනම නැවත නැවත ගැටෙමින් ප්‍රශ්නයට ප්‍රශ්නය ඇතුළටම කිඳා බලනවා. අපිට මතකයි මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරනවා මේ සංඤ්ඤංච දිට්ඨිංච යේ අග්ග හේසුං තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ කියලා. ඒ කියන්නේ අර සංඤ්ඤංච දිට්ඨිංච එක එක්කෙනාගේ මති මතාන්තර අදහස් දෘෂ්ටිවාද සංකල්පනා මෙන්න මේ ඇති කරගන්නවා විවිධ අය. විදයනේ හැමෝම මෙන්න මේ මතවාද දෘෂ්ටිවාද එක තමයි පුජ්‍යලයා ජීවිතේ ගත කරන්නේ. තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ ඒ මතවාද දෘෂ්ටිවාද අදහස් සංකල්පනා එක තමයි පුජ්‍යලු ජීවත් වෙන්නේ. මේ හැසිරෙන්නේ. එතකොට මේ මතවාද දෘෂ්ටි සංකල්පනා වල එල්බගත්තු අය තමන්ගේ මතය තමන්ගේ අදහස තමන්ගේ දෘෂ්ටිය වාදය හරි කියන දැක්මක ඉන්නේ. ඒකත් එක්ක ඒ පුද්ගලයා ජීවත් වෙනවා. ඒ තමන්ගේ අදහසට මතයට ගැළපෙන්නේ නැති තැන ඔහු ගැටෙනවා. ගැළපෙන තැන ඔහු ඇලෙනවා. ආ ඒක මගේ ගොඩ කරගන්නවා. ගැටෙන තැන මගේ ගොඩ නෙවෙයි මේක අනිත් එක්කෙනා කියලා කරගන්නවා. බෙදීමක් ඇති වෙනවා. එතකොට මෙහෙම මේ පුද්ගලයා අද අතීතයේ ඉඳලා මේ මිනිස්සු මේ වගේ ගැටුණා. ඈ මගේ ගැටුණා. ඊළඟට ප්‍රශ්නය හරියට තෝරා බේරා ගැනීමට නොහැකි නිසාම ඔවුන් ඇලිමින් ගැටිමින් නැවත නැවතත් ඇලිමින් ගැටිමින් මුලාවටපත් වෙමින් නැවත නැවතත් මේ ප්‍රශ්නය තුළටම ගියා. නැවත නැවතත් ඒ නිසාම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉත පුරවාගෙන උපදෙමින් මැරෙමින් යන මේ සසර ගමනටම ඇල්ලුණා. එතකොට මේ අර ඒ වගේ දාර්ශනිකයෝ මේ ගැටලුවට හොයන්නට උත්සාහ කරපු ආකාරය තමයි ඒ විවිධ මතවාදවල මෙල්ලුණා, දෘෂ්ටිවාදීන් වලට මෙල්ලුණා, ආකල්ප සංකල්පනාවලම මෙල්ලුණා. ඒ නිසා තමයි ඔය 62ක් දෘෂ්ටිවාද ඇති වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුව මීට වැඩිය වෙනස් කෙනෙක්. බුදුතරන් වහන්සේත් මේ අනිත් සත්වයා පුද්ගලයා විඳින දැක්මම අත්දැකීමම ප්‍රශ්නෙම ගැටලුවම අත්විඳ අත්දැක්කා. වෙ උන්වහන්සේගේ මේ ගැටලුවට විසඳුම් හොයන ප්‍රවේශය වෙනස් එකක් වුණා. ප්‍රවේශය වෙනස් එකක් වුණා. ඒකට හේතුව තමයි උන්වහන්සේ අනිත් අය හොයන වගේ නෙවෙයි මේ ඇත්තටම මොකක්ද ප්‍රශ්නය කියලා දැක්කා. ඒ ප්‍රශ්නය ඇත්තටම මොකක්ද කියලා දැකලා ඒ ප්‍රශ්නේ ටිකක් ඈත් වෙලා බැලුවා මොකක්ද මේක ඇති වෙන හැටි නැති වෙන හැටි ඇති වෙන හැටි නැති වෙන හැටි මේ ප්‍රශ්නේ ඇතිවීමට අදාළ වූ හේතු කාරණා උන්වහන්සේ දැක්කා. ඒකට එක සැරි සිද්ධ කරපු දෙයක් නෙවෙයි. අනන්ත කාලයක් බුදුතරන් වහන්සේ හැටියට පාරමිතා පුරනවා කියලා පුරුණුවක් සිද්ධ කළේ. ප්‍රඥාව පුහුණු කළා. යමක් විමර්ශනශීලීව විචක්ෂණශීලීව යෝනිසෝමනසිකාරයෙන් අවදිමත්ව දැකීමේ හැකියාවක් උන්වහන්සේ පුහුණු කළා. ඒක අපිට බුදුතරන් වහන්සේගේ ඒ ජීවිත කතාව දකිනකොට අහනකොට කියවනකොට තේරෙනවා. අනේ එතකොට බුදුහාමුදුරුව අනිත් අය අනුගමනය කරපු දෘෂ්ටිවාද මතවාද ඒවත් සමග ඇලිමින් ගැටිමින් යන ගමනට වඩා උන්වහන්සේ තෝරාගත්තා මේ ඥාන මාර්ගය ප්‍රඥා මාර්ගය. මොකද්ද? හරි එක උන්වහන්සේ නැවතුණා.
මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන හිටියා. ඒකට උන්වහන්සේ කොහොමද කළේ? මේ අර නිරන්තරයෙන් ඇවිස්සෙන, පැද්දෙන, ගැස්සෙන, ගැටෙන, මුලාවටපත් වෙන ලෝකෙින් ටිකක් අයින් වුණා. ඒක නිසා තමයි උන්වහන්සේ මේ ප්‍රශ්නය ගැටලුව අත්දකින රජමැදුරෙන් අයින් වෙන්නේ. රජමැදුරෙන් අයින් වෙනවා. එතකොට ඒ රජමැදුර තුල උන්වහන්සේ සෝයක් විඳ ගන්නවා. සුද්ධෝදන රජතුමා උන්වහන්සේට අර දුක කියන කාරණාව තේරුම් ගනීවි, අවබෝධ වේවි කියන නිසා විවිධ පහසුකම් සැප දීලා ආරක්ෂා කරගත්තා. හැබැයි ඒ ආරක්ෂා කරගත්තත් අර අතීතයේ පුහුණුව නිසාම උන්වහන්සේගේ ප්‍රඥාව ඒ අත්දැකීමම තුලින් උන්වහන්සේ තේරුම් ගත්ත මේකට වඩා වෙනස් දෙයක් තියෙනවා කියලා. මේකට වඩා වෙනස් දෙයක් තියෙනවා කියලා තමයි උන්වහන්සේ මේ සොයන්න පටන් ගත්තේ. සොයන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි කිං කුසල ගවීසි, කිං සච්ච ගවීසි කියලා උන්වහන්සේ විමර්ශනය කරන්න පටන් ගත්තා. විශ්ලේෂණය කරන්න පටන් ගත්තා. සොයන්න පටන් ගත්තා. මොනවාගින්ද කොහොමද සොයන්න පටන් ගත්තේ? අර අතීතයේ ඉඳලම සමාජයෙන් සම්මත කරගත්තු මතවාදවලින් තොරව, දෘෂ්ටිවාදවලින් තොරව, සංකල්පනාවලින් තොරව. ඔන්න ඔය දෙකෙන් තේරුම් ගත්ත මේ වයින් අයින් වුණාට පස්සේ එකනේ අර අන්තවාදවලින් උන්වහන්සේ නිදහස් වුණා. අන්තවාදවලින් නිදහස් වෙනකොටම ඒ කියන්නේ ලෝභය පදනම් කරගත්තා වූ අන්තයක්, ඊළඟට ද්වේෂය පදනම් කරගත්තා වූ අන්තයක්, මුලාවටපත් වීම ගමන් කරන මේ අන්ත දෙකෙන්ම නිදහස් වෙනකොට උන්වහන්සේගේ හිතට සැනසෙල්ලක් සුවදායක බවක් අර විවෘතව දකින්න පුළුවන් හැකියාවක් ඇති වුණා. විවෘතව දකින්න පුළුවන් කමක් ඇති වුණා. අන්න එහෙම විවෘතව දකින්නට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේ සැහැල්ලුවෙන් දැක්කා. මේ ඇත්ත ඇති හැටියෙන් දැක්කා. ඇත්ත ඇති හැටියෙන් දැක්ක. මොකද්ද? උන්වහන්සේ හොයන්න ගියෙත් අනිත් අය හෙව්ව වගේම ගැටලුවක් තියෙනවා. මොකද්ද මිනිස්සු මේ සත්‍ය දුක් විඳින්නේ? මොකද්ද මේකට හේතු? එතකොට අනිත් අය හේතු හොයන්න කියපු ක්‍රමයට වඩා උන්වහන්සේ වහන්සේ හේතු හොයන්න කියපු ක්‍රමේ ප්‍රඥාගෝචරයි, ඥාන මාර්ගයේ. එතකොට උන්වහන්සේ ඒ විදිහට හොයාගෙන හොයාගෙන යනකොට ඇත්ත ඇත්තටම දැක්කා. ඒක නිකම්ම නෙවෙයි. උන්වහන්සේ අර මනස බර වෙලා තිබුණු රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඒ වයින් නිදහස් වෙන්නට ඉඩ හැරියා හිතට. මේ බරෙන්, මේ ජරාවෙන්, මේ කුණු ගොඩෙන් මනස නිදහස් වෙනකොට, මනස නිදහස් වෙනකොට මෙහි පිරිසුදු භාවය, අර විවෘත භාවය, ආලෝකය, අවදිමත් බව එළියට එනකොට උන්වහන්සේ දැක්කා. මේ ප්‍රශ්නය කියන්නේ මෙන්න මේක. ප්‍රශ්නය ගැටලුව උන්වහන්සේ හරියට දැක්කා. මොකද ප්‍රශ්නය ඇති වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. රාග, ද්වේෂ, මෝහ ඇති වෙන ඒ පරිසරයෙන් උන්වහන්සේ අයින් වුණා, නිදහස් වුණා. ප්‍රශ්නයෙන් අයින් වෙලා ප්‍රශ්නය දිහා දුරින්දල බැලුවා. දුර ඉඳලා බලනකොට උන්වහන්සේ දැක්ක මෙන්න ප්‍රශ්නය තියෙනවා. ප්‍රශ්නය පැහැදිලි. දැන් පැහැදිලි වූ ප්‍රශ්නය දකිනකොට උන්වහන්සේට පේන්න පටන් ගත්තා, ආ මේ ප්‍රශ්නය ඇති වෙන්න හේතු තියෙනවා. ඒ හේතු උන්වහන්සේ දැක්කා. එතකොට මෙතෙන්දී උන්වහන්සේ හදා ගන්නවා, දකිනවා මේ න්‍යායක් තියෙනවා, හේතුත් තියෙනවා, හේතුවක් තියෙනවා. ඒ හේතු තියෙන නිසා තමයි ඵලයක් එන්නේ. හේතු තියෙන නිසා ඵලයක් එනවා. නැවත නැවතත් ඒ වර්තමාන ඵලය හේතුවක් බවට පත් වෙමින් අනාගතයේද ඵලයක් නිෂ්පාදනය කරනවා, නිර්මාණය කරනවා. අතීතයේ හේතුන් නිසා වර්තමානයේ ඵලයක් විඳිනවා. ඒ වර්තමාන වින්දනය කරන ඵලයෙන් තමයි අතීතේ බලන්න පුළුවන් වෙන්නේ. මොකද අතීතයේ අපි හේතු අපි දැක්කේ නැහැ. හේතු දැක්කනම් වර්තමානයේ ඵලයක් අපි විඳින්නේ නැහැ. එතකොට හේතු නොදැක්ක නිසා අපි වර්තමානයේ ඵලයක් අපි විඳිනවා. ඵලය තුලින් උන්වහන්සේ දැක්ක අතීතයේ කියලා මේක මේ ඵලයට හේතුවක් තියෙනවා. එක හේතුවක් හෝ හේතු ගොඩක් තියෙනවා. එතකොට උන්වහන්සේ ඒ න්‍යායෙම මෙහෙම දැක්කා, මේ ඵලය වර්තමාන කාලයේ අතීතයේ තිබුණු ඵලයේ හේතුව නිසා, හේතු නිසා වර්තමාන කාලයේ ඵලයක් අපි විඳිනවා, සත්වයා විඳිනවා. ඒක දුක කියලා දකිනවා. එතකොට මේ වර්තමාන කාලයේද
මේක ගැටලුව හරියට දැක්කේ නැති වුණොත් ඵලයේ හරියට විශ්ලේෂණය කරගන්න බැරි වුණොත් ඒ ඵලයම හේතුවක් කොටගෙන ඇයි ඵලයේ භුක්ති විඳින්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. එතකොට වර්තමානයේ විඳින ඵලයත් එක්ක එක්ක ඇලෙන ඵලයට එක්ක ඵලයත් එක්ක ගැටෙනවා එක්ක මේ දෙකම නිසා මුලාවටපත් වෙනවා. මේ නැවත නැවතත් මෙහි ඇලුනොත් අනාගතයේද ඵලයක් ඇති කරනවා. නැවත නැවතත් ගැටුනොත් අනාගතයේද ඵලයක් ඇති කර ගන්නවා. මෙහි මුලාවටපත් වුනොත් අනාගතයේ ඵලයක් ඇති කරනවා. ඒ ඵලයද දුකමයි කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. එතකොට ඒ අපිට සංයුක්ත නිකායන තුම්හා කියලා සූත්‍රයක් හම්බ වෙනවා. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ කාරණා පැහැදිලි කරනවා. ඒ දැක්ක බුදුහාමුදුරුවෝ මොකද දැක්කේ? ස්වභාවය දැක්කා. අස්මින් සති ඉදං හෝති. එතකොට අස්මින් සති ඉදං හෝති මෙන්න මොකද මේ දේ නිසා මේ දේ ඇති වෙනවා. මේ ඇති කල්හි මේ ඇති වෙනවා. අස්මින් අසති ඉදං නොවේ නොහෝති. ඒ වගේම තමයි හේතුව නිසා ඵලය තියෙනවනම් ඵලය නැති වුණොත් හේතුව නැති වුණොත් ඵලයක් තියෙන විදියක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. උනාසේ ඒක අස්මින් අසති ඉදං නොහෝති. මේක තිබුණ නැති වුණොත් මේ හේතුව නොතිබුණා නම් මේ ඵලය තියෙන්නේ නැහැ. එතකොට අතීතයේ ප්‍රශ්නය විඳින සත්වයා පුද්ගලයා අපි අතීතයේ මේ දුක හට ගන්නා වූ හේතුව දැක්කනම් ප්‍රඥාවෙන් අපට පුළුවන් තීරුම් අරගෙන දුක හට ගන්නට හේතුව තියෙනවා නම් අපි දුක් විඳින්න කැමති නැහැ. දුක හට ගන්න හේතුව නැති කරාට පස්සේ දුක කියන ඵලය නැහැ. එමනම් ඵලයක් විඳින්න නැවත නැවතත් අපි අතීතයේ ඉඳ දෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දැක්කා ඒ එහෙමනම් ඵල මේ හේතුව නැති කළොත් හේතුව නැත්තම් ඵලයක් නැහැ. ඒ වගේම තමයි ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ හට ගැනීමෙන් තමයි මේ හේතුව හටගත්ත නිසා තමයි මේ ඵලය හටගන්නේ. මේ හේතුව හටගත්තේ නැත්නම් මේ ඵලයක් හටගන්නේ නැහැ. මෙන්න න්‍යායක් උන්වහන්සේ දැක්කා. මේ ලෝකේ සත්වයා පුද්ගලයා හැම දෙයක් තුළම මේ න්‍යායක් තියෙන බව උන්වහන්සේ දැක්කා. මේක තමයි පටිච්ච සමුප්පාද න්‍යාය කියලා උන්වහන්සේ දේශනා කළේ. අපි දැන් ඉගෙනගන්නේ අපි ඉගෙනගෙන තියෙන. එතකොට මේක තමයි සමස්ත න්‍යාය. පටිච්ච සමුප්පාද න්‍යාය කියන්නේ මෙන්න මේක. එතකොට මේ සත්‍යය මේ න්‍යාය අවබෝධ කරගත් බුදුහාමුදුරුවෝ එතනින් අතර වුණේ නැහැ. උන්වහන්සේ හොයන්න ගියේ සත්වයා පුජ්‍යලයා විඳින මේ මොහොතේ විඳින ගැටලුව. මොකක්ද ගැටලුව? මිනිස්සු උපදිනවා, උපදිනට වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්. ඔය කාරණා තුනෙන් සතර පෙරේ නිමිති හැටියට විදූපයක් තියෙනවා. උන්වහන්සේ දැක්කේ උපදින එක නෙවෙයි. උන්වහන්සේ දැක්කේ වයසට ගිය පුජ්‍යලයා. වයසට යන මේක මහා පුදුම දෙයක්. මමත් වයසට යයි. මොන ප්‍රශ්නයක් ආවා? ඇයි මේ මිනිස්සු වයසට ගිහිල්ලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සු ලෙඩ වෙලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සු මැරිලා තියෙන්නේ? මටත් ඔය දෙයම වෙනවද? ඕ මටත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔන්න ඇයි එහෙම වෙන්නේ? ඔන්න ওই විදිහට මේ බෝසතාණන් වහන්සේ මේ කිං කුසල ගවීසි කිං සච්ච ගවීසි කියන ආකාරයට වර්තමානයේ අත් විඳ ප්‍රශ්න ටිකට හේතු හොයන්න පටන් ගත්තා. ඒ ගැටලුවට ඒ ඵලයට හේතු හොයන්න පටන් ගත්තා. එතකොට තමයි ඒ ගමන තමයි උන්වහන්සේ රජමැදුරින් අයින් වෙලා අන්තිමට මේ පටිච්චසමුප්පන්න න්‍යාය තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපටත් ඒක පැහැදිලි කරන්න දෙන්න. උන්වහන්සේ මේ සමස්තයක් තුළම තියෙන මේ පටිච්චසමුප්පන්න ස්වභාවය ඒ න්‍යාය මේ සාංසාරික ගැටලුවට යොදාගත්තා. සාංසාරික ගැටලුව විසඳන්න උන්වහන්සේ යොදාගත්තා. මොකද සාංසාරික ගැටලුව? සාංසාරික ගැටලුව හැටියට මහා අපි දකින්නේ මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්නස් ආදී මෙන්න මේ සමස්තය තමයි සාංසාරික ගැටලුව. එතකොට මිනිස්සු එතනිනුත් මේ දුක් දුම්නස් ටික නැත්තම් මැරෙන්නේ නැත්තම් වයසට යන්නේ නැත්තම්
ඊළඟට අපි කැමති දේවල් අපිත් එක්කම තියෙනවනම් අකමැති දේවල් අපිත් සමග එකතු වෙන්නේ නැත්තම් අපි හිතන පතන දේ අපට ඕන විදියට සිද්ධ වෙනවනම් අපි මේ එක ගැටලුවක් හැටියට දකින්නේ නැහැ. ගැටලුවක් හැටියට දකින්නේ නැහැ. දැන් ලංකාවේ මොකද උනේ? තෙල් නැති වුණා, ගෑස් නැති වුණා. අන්න ඊළඟට කඩවල වල ආහාර නැති වෙන පටන් ගත්තා, බඩු බාහිර අදින අඩු වෙන පටන් ගත්තා. ඔන්න එතකොටයි හිතන්න පටන් ගත්තා. මොකක් හෝ දෙයක් වෙනවා කියලා. මොකක් හෝ දෙයක් වෙනවා කියලා. ඒ ප්‍රශ්නයක් දැනෙන්න ඕන. අන්න එතකොට මේ ජරාව, ව්‍යාධිය, මරණය මෙන්න මේ නිසා තමයි අපි මේ ඒව ගැටලුවක් කියලා අපි දකින නිසා. ඊළඟට කැමති දේ අපිට කරගන්න බෑ. අපි කොච්චර අපේ මේ ශාරීරිය හොඳට පවත්වාගෙන හිටියත් එකක්වත් ඒ විදිහට කරගන්න බෑ. ඒක වෙනමම රිද්ම් එකක් තියෙනවා, යන ක්‍රමයක් තියෙනවා. ඊළඟට වයසට යනවා, දුක්, දුම්නස් මේ සියල්ලම තියෙනවා. මේ ටික අපි විඳගන්නේ නැත්තම් අපි විඳුම් හොයන්නේ නැහැ. ඔය ටික අපි මැරෙන්නේ නැත්තම්, අපි වයසට යන්නේ නැත්තම්, අපි ලෙඩ වෙන්නේ නැත්තම්, ඔය හිතන පතන දේ අපිට ඕන විදිහට සිද්ධ වෙනවනම්, මේ පංචස්කන්ධය අපිට ඕන විදිහට පවතිනවනම්, මේ ශරීරය අපිට ඕන විදිහට තියෙනවනම්, මෙතන කවුරුත් ඉන්නන්නේ නැහැ. මෙතන කවුරුත් මහාන වෙලත් නැහැ නේ. මේ ප්‍රශ්න ටික නිසා තමයි අපි මහාන වෙන්නේ. මේ ප්‍රශ්න ටික අයින් කරගන්න තමයි අපි සිල් සමාදන් වෙලා මේ පුහුණුවක් ගිහිල්ලා ගිහිල්ලා අපේ හිත රාගයෙන් නිදහස් කරගන්න, ද්වේෂයෙන් නිදහස් කරගන්න, මෝහයෙන් නිදහස් කරගන්න අපි උත්සාහ කරන්නේ. ඇයි? මේ ටික තමයි හේතු. මේ ටික තමයි ඵලයක් ඇති කරන්නේ. ඒ ඵලය තමයි ජාති. ඒ ඵලය ජාති කියන එක දුකයි. ජරාවටපත් වෙනවා ඒක දුකයි. ව්‍යාධි ලෙඩ වෙනවා ඒක දුකයි. මරණයටපත් වෙනවා ඒක දුකයි. ඒක පීඩා සහගතයි. අපි ඒක පිළිකුල් කරනවා. අපි කැමති නැහැ ඒකට. අප්‍රසන්නයි. ඔය කියන්නේ මතක් වෙනකොටත් හිත බයක් ඇති වෙනවා, තිගැස්මක් ඇති වෙනවා. එතකොට අන්න ඒ නිසා වහ වහ මේකට විසඳුම් ගන්න උත්සාහ කරනවා. ඒ මේක තීරුම් ගන්න කෙනා පමණයි. තවමත් අනන්ත පිරිසක් ඉන්නෝනේ මේ තීරුම් ගන්න බැරි, තීරුම් ගන්නේ නැති. ඒ අයට මේක ගැටලුවක් නෙවෙයි. කටිය ඔයන්නේ නැහැ. ඔය යන්නම් වල යනවා. ඉතින් මේක තීරුම් ගත්තු බෝසතාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්න අපි මේ ධර්මය අහලා අහලා අපිට යමක් වැටහෙනවා. ඒ වැටහෙන ක්‍රමයට අනුව අපි ඇත්ත නේනම් මේ අපි දුකක් නේද විඳගන්නේ කියලා ඒ දුකෙන් නිදහස් කරගන්න ඕන. දැන් අපි විඳින මේ දුක, ඒ කියන්නේ දැන් ඉපදුනානේ, ඉපදීම අපිට වළක්ව ගන්න බෑ. මේ ජීවිතේ අපි ඉපදිලා ඉන්න බෑ. ලෙඩ වෙන එක වළක්ව ගන්න පුළුවන්ද? බෑ. අපි ඉපදීම නිසාම ඇති වෙන දෙයක් ඵලයක් තමයි ලෙඩ වීම. මොනතරම් බෙහෙත් දීුවා, මොනතරම් විටමින් ගත්තා, මොනතරම් හිතකර ආහාර ගත්තත් දෙවෙනේක වළක්වන්න පුළුවන්ද? බෑ. මේ ශරීරයේ ස්වභාවය. මොන එක ගැටලුවක්. ඊළඟට වයසට යන එක, මොනතරම් වයසට යන එක නතර කරගන්න අපි ප්ලාස්ටික් සර්ජරි කරනවා, පාට කරනවා, හැඩ කරනවා, ව්‍යායාම කරනවා, මේ මොන දේ කරත් ඒක නතර කරන්න බෑ. ඒක වර්තමාන ගැටලුව. ඊළඟට අන්තිම නදමුණ කිල මරණයටපත් වෙනවා. ඒක නතර කරගන්න බෑ. එතකොට හැබැයි දැන් අපි මේ වර්තමාන ගැටලුව වර්තමාන ඵලයක් නේ මේක උපත. මේ ඵලය හටගන්නට හේතු අපි අතීතයේ එකතු කළා. අපි අතීතයේ එකතු කළා. ඒ අතීත හේතු තමයි මේ අවිද්‍යාවයි, ඊළඟට තණ්හාවයි උපදනම් කරගත්තා වූ කෙලෙස් ටික. දැන් අපිට දැක්මක් තියෙනවා. හරි, අතීත හේතු ටික අපිට දැන් අයින් කරගන්න බෑ. වර්තමානයේ ඵලය අපි විඳ ගන්න වෙනවා. වර්තමානයේ ඵලය විඳින ගමන් අපිට පුළුවන් අපිට වගකීමක් තියෙනවා. මේ වර්තමානයේ ඵලය විඳ විඳම ඉන්නවද මේ ඵලය හේතුවක් වෙන්නට දීලා නැවතත් අනාගතයේ ඵලයක් ඇති කරගෙන උපතකට යනවද, ජරාවටපත් වෙනවද, ලෙඩ වෙනවද, මරණයටපත් වෙනවද කියන කාරණාව අපිට අදාළයි. අපිට පුළුවන් ඒක ඕනම් කරගන්න පුළුවන්, නැත්තම් ඒ විදිහට යන්නත් පුළුවන්. අන්න ඒ විදිහට මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. තමන් ඒ විදිහට හේතුන් දැකලා ඵලයෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමය. එතකොට සාංසාරික ගැටලුව හැටියට උන්වහන්සේ දකිනවා. හරි, දැනට විඳින්න මොකද්ද? ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා, ඉපදෙනවා. එතකොට මරණයටපත් වෙන්නේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ලෙඩ වෙලාදී ලෙඩ වෙන්නේ, වයසට යන්නේ ඉපදිච්ච නිසා. ඉපදුනේ නැත්තම්
ඕක වෙන්නේ නැහැ. එතකොට ඉපදෙන්නේ ඉපදීම නිසා මේ ටික පත් වෙන මේ ටිකට පත් වෙන නම් ඉපදෙන්නේ මොකක් නිසාද? එතකොට අපි දන්නවා ජාති භව පච්චා ජාති උපත හටගන්නේ භවය නිසා. මේ සාංශාරික ගැටලුව ඇති වෙන හැටි මම කෙටියෙන් කියන්නම්. එතකොට මේ භවය හටගන්න හේතුවක් තියෙනවා. ඒක උපාදානිය අල්ලා ගැනීම. උපාදානය කරගන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව ඇති කරගන්නේ මොකක් නිසාද? එතකොට අපි දන්නවා වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන. උපාදානය කරගන්නේ ඇලෙන්නේ මේ තණ්හාව කියන ස්වභාවයේ කැමැත්ත තියෙන නිසා. එතකොට ඒ කැමැත්ත හටගන්නේ, තණ්හාව හටගන්නේ මොනවා හේතු කොටගෙනද? මොනවා නිසාද? අපි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඉතින් අපි වින්දනය කරගන්නවා. මොනවද වින්දනය කරන්නේ? මේ ලෝකය වින්දනය කරනවා. රූප, වේදනා, ඒ රූප ඊළඟට ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දේවල් අපි වින්දනය කරගන්නවා. මේ වින්දන සුවදායක වෙනකොට ඇලෙනවා. ඒකට කැමති. ඒ කැමති වෙනකොට අපි තව තවත් ඒක ඇලෙනවා. ඔය විදිහට මේ වේදනා පච්චා තණ්හා. එතකොට මේ වින්දන හටගන්නේ මොකක් නිසාද? නිකන් හටගන්නේ නැහැ. ඇහ නිකන් ඔය තියාගෙන හිටියට හටගන්නේ නැහැ. මේකට අදාළ වෙනවා රූප. මේකට අදාළ වෙනවා ඒහි සවිඥානික බව. එතකොට ඔන්න ඔය තුනට කියන ස්පර්ශ කියලා. ස්පර්ශ මේ තුන එකතු වෙන තැන පස්ස පච්චා වේදනා. ඔන්න හේතු. ඔන්න ඵල. ඊළඟට මේ ස්පර්ශය නිකන් හටගන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ මොන ලෝකයක් එක්ක? මේ බාහිර අභ්‍යන්තර සහ බාහිර දෙක ස්පර්ශ එකතු වෙන්නේ මේ සලායතන කියන මේ අපමණ ඉස්සෙල්ලා කිව්වා ආයතන හයත් එක තමයි බාහිර ලෝකය සම්බන්ධ වෙන්නේ. එහි ඵලයක් හැටියට තමයි මේ පස්ස කියන එක ඊළඟට වේදනා කියන එක හටගන්නේ. එහි ඵල තමයි අන්තිමට අවසානයේ විදුක. ඊළඟට ඒකේ එහාට යනකොට තව තියෙන මේ සලායතන කියන කාරණා නාම රූප නිසා. ඊළඟට විඥාන පත්‍යා නාම රූපං. විඥානයක් නැත්නම් කර්ම ශක්තියක් අපි සංස්කාර ධර්මයන් රැස් කර ගැනීමක් නොතිබුණා නම් නාම රූපයක් හටගන්නේ නැහැ. එතකොට මේ විඥානය කියන ස්වરૂපයේ හටගන්නේ සංස්කාර නිසා, රැස් කර ගැනීම නිසා. ඒකට විවිධ විවරණ තියෙනවා. නම් කෙටියෙන් මේ සඳහන් කරන්නේ අපි හැමෝම මේ කාරණා ටික දන්න නිසා. එතකොට මේ සංස්කාර එහෙම නැත්නම් මේ අල්ලා ගැනීම ගැටීම් මුලාවටපත් වීම මොනවා නිසාද සිද්ධ වෙන්නේ? ඇලි අපි කියමු ඇලීම් ගැටීම් දෙක සිද්ධ වෙන්නේ මොකක් නිසාද? මුලාවටපත් වීම නිසා, අවිද්‍යාව නිසා. එතකොට අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූපච්ඡා සලායතනං, සලායතන සලායතන පත්‍යා පස්සු. ওই විදිහට ওই විදිහට ගිහිල්ලා ගිහින් අන්තිමට ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණ, පරිදේය ආදී දුක් දුම්න දුක්ඛ කන්දස්ස සම්පයෝ. මහා දුක් ගොඩක් හට ගන්නවා. අපි මේකේ කෙලවරට කියන්නේ සංස් මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරගන්නේ සසර ගැටලුව, සසර දුක හට ගන්න හැටි. මේ සසර දුක ඒකට අදාළ වූ හේතු කාරණා ටික තමයි හේතු පටිච්ච සම් හේතු මේ පටිච්ච සමුප්පාදය කියලා මේ කාරණා 12 බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අර අස්මින් සති ඉදං හෝති කියන න්‍යාය. අස්මින් අසති ඉදං නොහෝති කියන න්‍යාය. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන න්‍යාය. මෙන්න මේ න්‍යාය අපි කියමු තියරි එක මේ සසර ගැටලුවට යොදාගෙන උන්වහන්සේ විශ්ලේෂණය කරගත්තා. එතකොට අන්න ගැටලුව නිසා නම් ප්‍රතිඵලය එන්නේ. ඵලයට අපි අකමැති නම් ගැටලුව ඵලය ඇති කරන හේතු ටික වෙනස් කරන එකයි තියෙන්නේ. හේතු ටික වෙනස් කරන එකයි. වර්තමානයේ විඳ ගන්නා වූ ඵලයට අපි අකමැති නම් ඒ අකමැති භාවය තුළ දුක් විඳින්න, කනගාටු වෙමින් ඉන්න අවශ්‍ය නැහැ. මේ වර්තමාන කාලයේ විඳගන්නේ අතීතයේ අපි නරක නපුරු හේතුන් එක්රැස් කරපු නිසා, නරක නපුරු හේතුන් එකතු කරපු නිසා එහි ඵලය තමයි දැන් විඳින්නේ. එතකොට අනාගතයේත් මේකට මේ වර්තමානයේ විඳින ඵලයට අකමැති නම් අනාගතයේ ඒ ඵලය නම් අපිට විඳින්න වෙන්නේ. මෙහෙම වුණොත් අන්න අපිට පුළුවන් වර්තමානයේ හේතුන් අඩු කරගන්න, වෙනස් කරගන්න. යහපත් හේතුන් එකතු කරාම යහපත් ඵල ඇති වෙනවා. ඔන්න ඔය විදිහට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරගත්තා වූ, පැහැදිලි කරලා දුන්නා වූ න්‍යාය, පටිච්ච සමුප්පන්න න්‍යාය,
මේ සසර දුක ඇති වෙන ආකාරය මේක ඇති වෙමින් ඇති වෙමින් ඇති වෙමින් යන ආකාරය පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත මේ සසර ගැටලුව ලිහෙන ආකාරය උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. අවිද්‍යාව නොතිබුණා නම් සංස්කාර හටගන්නේ නැහැ. සංස්කාර ඇති කරගන්නේ නැහැ. සංස්කාර ඇති කරගත්තේ නැත්නම් විඥානයක් ඇති කරගන්නේ නැහැ. විඥානයක් නොතිබුණා නම් නාම රූපයක් නැහැ. නාම රූප හටගත්තේ නැත්නම් සලආයතන නැහැ. සලආයතන නොතිබුණා නම් කොහොමද පස්සයක් හටගන්නේ? පස්ස නොතිබුණා නම් වින්දන නැහැ. වින්දන නොතිබුණා නම් තණ්හාවකුත් නැහැ. තණ්හා නොතිබුණා නම් උපාදානය කරන්නේත් නැහැ. උපාදානය නොතිබුණා නම් අපි භවයක් හදන්නේ නැහැ. උදින තැන් හදන්නේ නැහැ. භවයක් නොතිබුණා නම් අපි ජාතියක් නැහැ. ජාතියක් නොතිබුණා නම් කොහෙන්ද මරණය? කොහෙන්ද ලැබීම? කොහෙන්ද වයසට යෑම? අනේ විදිහට මේක ලියා ගන්න ක්‍රමෙත් උන්වහන්සේ පැහැදිලි කළ දුන්න ලියා ගන්න ක්‍රමයේ මේක උන්වහන්සේ පැහැදිලි කළ දුන්නා. ඒකට මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත පටිච්චසමුප්පන් න්‍යාය. මේ සියල්ලම ඔබ මීට වඩා හොඳින් දන්නවා. මේ පටිච්චසමුප්පන් න්‍යාය තියෙන සූත්‍ර දන්නවා. විවිධකේ මොන සංයුක්තේද තියෙන්නේ කියලා දන්නවා. මොන වග්ගයේද කියලා දන්නවා. මේ කර්ම කාරණා ඉගෙනිකායේ තියෙනවද, මජ්ක්‍ධිම නිකායේ තියෙනවද, සංයුක්ත නිකායේ තියෙනවද, අංගුත්තර නිකායේ තියෙනවද, මේ පිළිබඳව ඔබ දන්නවා. ඊළඟට මේ පටිච්චසමුප්පාදය පිළිබඳව කෙලවරක් නැතුව දහම් අහලා තියෙනවා. ධර්මය අහලා තියෙනවා. සමාජික උත්පතු දියලා ඇත. හැබැයි සමහර තැන්වලදී අපිට පැහැදිලි වෙනවා ඒ කරුණු කාරණා අපි දැක්කට ඒක අදාළ වෙන්නේ මේ සසර දුක. අපි මෙහෙම කියමුකෝ. මේ නිවන් දකින්නට විතරද? නිවන් දකින්නට විතරද? ඔය අපි කියන තණ්හාව නැති කරගෙන ලබන මේ මරණයෙන් පස්සේ ගොඩක් අය හිතන මරණයෙන් පස්සේ ලබන නිවනක්ද? ඒ නිවන විතර ලබන්න පමණද? නෑ. මේ ന്യാය යොදා ගන්න පුළුවන් ඔබට මට අපට මේ ලෝකයේ තියෙන ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට ඒ ප්‍රශ්නේ निराකරණය කර ගන්න විසඳා ගන්නට මේ ന്യാය යොදා ගන්න පුළුවන්. දාගන්න පුළුවන්. එතකොට අන්න එහෙම හැබැයි බොහෝ වෙලාවල් බැලුවන් පස්සේ පේන්නේ දැන් ලංකාව දිහා බැලුවත් ලෝකේ වෙනත් දේවල් පුද්ගලයන් දිහා බැලුවත් රටවල් දිහා බැලුවත් මේ ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න කැමති නැහැ. ප්‍රශ්න ඇති කරගන්නමයි හදන්නේ. ගැටලු ඇති කරගන්නමයි හදන්නේ. එතකොට ප්‍රශ්න ඇති කරලා ගැටලු ඇති කරලා විසඳුම් හොයනවා. හැබැයි විසඳුම් හොයන්නේ නිවැරදි ක්‍රමයට නෙවෙයි. අර ඒව තලන පොඩි කරන ප්‍රශ්නය තුල ඉඳගෙන මේ පීඩාවට පත් වෙමින් විසඳුම් හොයන්න හදනවා. අන්තිමට ප්‍රශ්නය තුලම අර ඒකෙම පීඩාවට පීඩාවට පත් වෙමින් නැවත නැවතත් රාගය, ద్వේෂය, මෝහය වඩමින් නැවත නැවතත් ප්‍රශ්නය තුලම ඉඳගෙන ප්‍රශ්නය වැඩි වෙන්නට හේතු හදනවා. හේතු හැදීම නිසාම නැවත නැවතත් ඵලය හට ගන්නවා. ඵලය කියන්නේ ප්‍රශ්නය. ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට යන ගමනක හැමෝම ඉන්නේ. ඉතින් අපි මේ බෞද්ධ කියලා කියන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් අවබෝධයක් තියෙන අය. ඉතින් මම දන්නවා බොහෝ දෙනෙක් මේ උත්සාහ කරන්නේ අවබෝධයටපත් වෙන්න. ඉතින් අපි හැම දිනාගේම දැක්ම, ඒ වගේම තේරුම් ගැනීමේ හැකියාව, අවබෝධ කරගැනීමේ හැකියාව විවිධ සීමා මට්ටම් වල තියෙනවා, විවිධ මට්ටම් වල තියෙන නිසා බුදුහාමුදුරු කියපු දේ අපිට හරියටම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට හාමුදුරන් වහන්සේලා පැහැදිලි කරලා දෙන දේ අපිට හරියටම පැහැදිලි නොවෙන්න පුළුවන්. සමහර ලාට ඊට වැඩිය හොඳට පැහැදිලි වෙනවා අපිට පුරාන් අපි අත්දැකීම් එක ගල්පලා ගන්නකොට. ඔය නිසා තමයි මේ ලෝකයේ තවමත් සත්‍ය අපුජලය හැදිර අපි යුක්තින් කටයුතු කරන්නේ. ඉතින් මේ න්‍යාය අපි ඇයි මෙහෙම වෙන්නේ? අපි මේ ඇයි මෙහෙම දුක් විඳින්නේ? ගැටලුවට හෝ ගැටලුවලට හේතුවක් හෝ හේතු තියෙනවා කියලා අපි පිළිගන්න සූදානම් නැහැ. එක්කෝ දැනට විඳගන්න ප්‍රශ්නයට හේතු එකම හේතුවක් කියලා දකිනවා. ඉස්සරහට විමර්ශනය කරලා දකින්නේ නැහැ. ඔන්නේ වගේ විඳගන්නා වූ ප්‍රශ්නය ගැටලු එහෙම නැත්නම් ඵලයට හරියාකාරව නිවැරදි ආකාරයට
හේතු නොදැකීමේ දැකීමේ හැකියාවක් නැතිකම නිසා තමයි මිනිස්සු නැවත නැවතත් හේතු සකස් කරමින් ඵලයේ භුක්ති විඳින්න කටයුතු කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලි කරලා දෙනවා අවිද්‍යාව කියලා. නොදන්නාකම නිසා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ නොදැනීම, ඒ කියන්නේ හේතුඵල සම්බන්ධය නොදැනීම. ඊළඟට අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම, නොදන්නාකම. ඔය වගේ යමක් පැහැදිලිව තේරුම් ගැනීම නොහැකියාව තමයි අවිද්‍යාව. ඇත්ත ඇසැටියේ දැකීමේ නොහැකියාව. එහෙම කියමු අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ප්‍රශ්නය ප්‍රශ්නේ විදියට දකින්න බැරි කෙනාට ප්‍රශ්නෙට වූ එහි ප්‍රශ්නය හටගත්තා වූ හේතු දකින්න පුළුවන්කමක් නැහැ. දකින්න තරම් කැපැසිටි එකක් නැහැ. දකින්න තරම් නිවෘත භාවයක් නැහැ. දකින්න තරම් පෙනවීමක් නැහැ. කැමැත්තක් හෝ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ ගැටලුව නොදක්නාකම, ගැටලුවට හේතුව නොදන්නාකම, ඊළඟට ඒ හේතුව නැති කළ හැකි බව නොදක්නාකම, ඒ ගැටලුව නැති කළොත් සංසිඳීමක් තියෙන බව කියන විසඳුමක්, ගැටලුවක් නැතිව පිළිතුරක් තියෙන බව නොදන්නාකම, ඒ ගැටලුව නැති කරගන්න ක්‍රමවේදය, විසඳුම කරා යන ක්‍රමවේදය නොදන්නාකම, එහෙම ක්‍රමවේදයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. ඊළඟට එහෙම විකල්ප තෝරාගෙන, නිවැරදිම විකල්පය හරියටම තෝරාගෙන ගැටලුව විසඳා ගැනීම නොහැකියාව නොදන්නාකම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම. චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම තමයි මේ. එතකොට මේ ස්වභාවය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දකින්න අමාරු. පෙර සංසාරේ ඉඳලා රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් දුෂ්ට වෙච්ච, මෝහයෙන් මුලාවටපත් වෙච්ච සත්‍යය පුහුණු කලේම මෙහි ඇලෙන එකමයි. ඇලෙන්නට අදාළ වූ හේතුමයි. ගැටෙන්නට අදාළ වූ හේතුමයි සකස් කරගත්. එහෙම කෙනාට මුලාවටපත් වෙන්නටම හේතු සකස් කරපු කෙනාට මුලාවෙන් මුලාවටමපත් වෙන්නේ. මොකක්කෝ පෙර සංසාරයේ කරපු මහා කුසලයක් නිසා කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණොත් ඔහු උත්සාහ කරනවා මේ ආපු ගමන අනිත් පැත්තටම පරවන්න වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට අන්න එතන සිටිය යුතුයි අපි. සිටිය යුතුයි අපි. එතකොට මේක කරන්න පුළුවන් කාටද? මෙහෙම දකින්නේ කවුද? මෙහෙම දකින්නේ කවුද? මොනවද දකින්නේ? ගැටලුව හරියට දකින්නේ කවුද? ගැටලුවට හේතුව හරියට දකින්නේ කවුද? අඩුතරමේකට උත්සාහ කරන්නේ කවුද? ගැටලුව විසඳන්න විසඳීමක් තියෙනවා කියන එක තේරුම් ගන්නේ කවුද? දකින්නේ කවුද? ගැටලුවට විසඳන මඟ, ඉල් මඟක් තියෙනවා. මම මගේ අනුගමනය කරොත් ගැටලුව විසඳනවා කියන දැක්ම තියෙන කාටද? දන්න කෙනාට. මේ පිළිබඳව අවදිමත් වෙන කෙනාට. ඒකට කියනවා සුතව ආර්ය ශ්‍රාවකෝ කියලා. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට පමණයි මේ දේ කරන්න පුළුවන්. සුතවත් ආර්ය ශ්‍රාවකයාට. කවුද සුතවත් ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ? මේ සද්ධර්මය දකින, සද්ධර්මය දන්න, සත්පුරුෂ ධර්මය දන්න, සත්පුරුෂ ධර්මය අනුගමනය කරන කෙනාට තමයි සුතවත් ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ. ඔහු විමර්ශනශීලීත්වයෙන් අවදිමත් දෙනෙතින්, අවදිමත් මනසින් ඔහු දකිනවා ගැටලුව ඇති වෙන තැනම දකිනවා. කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැතුව ඔහු දකිනවා. ඒ විදිහට නිදහස් මනසින් දකිනකොට ඔහුට පැහැදිලි වෙනවා මේ ලින්ක් එක පේනවා. ලින්ක් එක පේනකොට, මේ නෙට්වර්ක් එක පේනකොට ඔහුට පුළුවන් මේ නෙට්වර්ක් එක ඒ දිගින් දිගටම හැදෙන තැන කපලා දාන්න. ඒ කවුද සුතවත් ආර්ය ශ්‍රාවකය? ඉතින් වෙලා තියෙන්නේ මේකේ අසෘතවත් පුතග්ජනියුනිය කවුද? අතිශය බහුතරයක්. එතකොට ඔවුන් කෙරෙහි අපි අනුකම්පා කරන්න ඕනේ. ඔවුන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් පුළුවන් දේ පැහැදිලි කර දෙනවා. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ ඔන්න ඔය විදිහට පැහැදිලි කරලා දෙනවා ගැටලුව, ගැටලුවට හේතුව, ඊළඟට ගැටලුව විසඳා ගැනීම, ගැටලුවට විසඳා ගැනීමේ ක්‍රමය පටිච්චසමුප්පන්නයි. මේ න්‍යාය, මේ අස්මින් සති ඉදං හෝති, මෙන්න මේ හේතුව නිසා තමයි මේ ඵලය හටගත්තේ. ඵලය, ඒ හේතු ඵල දෙක නොදන්නා වූ බොහෝ දෙනා මොකද්ද කරන්නේ? ඵලයත් එක්කම ගහ ගන්නවා, මරා ගන්නවා, කොටා ගන්නවා,
කලයත් එක්කම පොරබදිමින් පොරබදිමින් නැවත නැවතත් හේතු සකස් කරනවා නැවත නැවතත් අපි අකමැති ඵල හදාගන්නවා කවුද එහෙම කරන්නේ අසෘතවත් ආර ශ්‍රාවකයා ඒක අසෘතවත් අසෘතවත් පුතග්ජනේ කවුද අසෘතවත් පුතග්ජනේ කියලා කියන්නේ මේ ඵලය දන්නෙත් නැහැ හේතුව දන්නෙත් හේතුව දන්නෙත් නැති කෙනා මේ ඵලය දන්නෙත් නැති කෙනා විතරම ඔය ගැටෙනවා එතකොට යම් කෙනෙක් මෙන්න මේ හේතුව සහ ඵලය අතර තියෙන සම්බන්ධතාවය දකිනවනම් ඔහු මෙන්න මේ network එක මේ link එක කඩන්න උත්සාහ කරනවා ඔහු තමයි ප්‍රශ්නෙින් ඈත් වෙලා ප්‍රශ්නෙට විසඳුම් ගන්න. එතකොට අන්න එතෙන්ට අපි එන්නට ඕනේ. දැන් මෙතන මේ සිල් සමාදන් වෙනා උතන තමයි ඉන්නේ. ඉතින් මේ කාරණාව අපි සාකච්ඡා කරනකොට මේ ධර්මයේ පුහුණු කරන අයට වගේ පුහුණු නොකරන අයට පුහුණු කරන අයගේ යම් කිසි හෝ අඩුපාඩු තියෙනවා නම් ඒව සකස් කරගන්නට මේ ධර්මයේ ඇත්තටම ප්‍රායෝගික කරගන්න පුළුවන්ද බැරිද කියන කාරණාව ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි මේ කරුණු කාරණා අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේක න්‍යායනේ. මොකද්ද අස්මින් සති ඉදන්. අස්මින් සති ඉදන් නොහොතු. මොන කාරණා? සාංසාරික ගැටලුව මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් ආදී දුක්ඛ කන්දේනේ. එතකොට මේක සාංසාරික ගැටලුව. මේක නිදහස් කරගන්න මග උනස් පැහැදිලි කර දුන්නාඳු. පිටිපස්සට මේ ගියන් පස්සේ හේතු පේනවා. හේතු එකින් එක එකින් එක එකින් එක අයින් කරගත්තට පස්සේ දුක්ඛ කන්දස නිරෝධෝ අන මේ දුක් සමුදයගේ නිරෝධය පේනවා මේ සංසාරික ගැටලුව ඇති කරගෙ ඇතිවීම දැක්ක නැති කරගන්න ක්‍රම දැන් එතකොට මේ න්‍යාය බැරිද අපට අපේ එදිනදා ජීවිතයේ ගැටලු නිරාකරණය කරගන්න උදාගන්න පුළුවන් එහෙම පුළුවන් නිසා තමයි බුදුහාමුදුරුව මේ ධර්මය අපට දේශනා කරන්නේ බැරි දෙයක් උන්වහන්සේ කවදාවත් බැරි දෙයක් උනාසේ කියලා නෑ. හැබැයි අපි විශ්වාස කරන ඌව කාටද කරන්න පුළුවන්? ඌව ඉතින් ආමානේ ඕක කරන්න නම් මහාන වෙන්නේ. ඉතින් එහෙමත් නෑ. මහාන වෙච්චාට ඉතින් ඕක කරන්න බැරි වෙච්ච අය. නේ? අපි තාම පොර බලන්නේ ඕකට. එතකොට එහෙම මහාන වෙච්ච කෙනාටයි මහාන නොවුන කෙනාටයි මේ කරගන්න කියලා පුළුවන් කමක් නෑ. මහාන වුණත් මේක ගමනින් මං කරගන්න පුළුවන්. හැබැයි ඒකත් ඒ විදිහට වැඩි කරගන්න. ඉතින් අර මහන් නෝන අය තරම්වත් ගමන ඉක්මන් කරගන්න බැරි වෙනවා. ඉතින් අපි ඒක අත්දැකලා. හරි. එදිනදා ජීවිතයේ අත්දකින්න ගැටලු මොනවද අපි? අපි බලමු මේ විනාඩියේ මේ පැත්තට විනාඩි කීපයක් උදාගන්න. සියදී දන්නවා. අපි ප්‍රායෝගිකව මේ ජීවිත අපි අත්දකින්න එදිනදා ජීවිතයේ ලෝකයේ අත්දකින්න ගැටලු මොනවද? සෞඛ්‍ය ගැටලු කායික මානසික ගැටලු ඊළඟට ආර්ථික ගැටලු තියෙනවා දේශපාලන ගැටලු තියෙනවා භූගෝලීය ගැටලු තියෙනවා ඊළඟට දැන් ලංකාවේ හැටියට ගත්තොත් මොනවායි දේශපාලන ගැටලු ඊළඟට ආහාර අරුමු ආර්ථික ගැටලු කොටස් දේවල් තියෙනවා එතකොට මේ විවිධාකාරයේ රෝග පිළ සෞඛ්‍ය ගැටලු අපි එතනින් පටන් ගනිමු ඉතින් මම පහුගිය මාස 5ක් විතර තිස්සේම විතාන්ත රෝගීව කටයුතු කරන නිසා ස්පිරිතාලේ නිරන්තරයෙන් ගියා. එතකොට අත්විඳා අත්දැක්කා මිනිස් මහ දුකක පීඩාවක ඉන්නේ මිලෙඳ වීම නිසා. හැබැයි මම ඒ තුල මම සමහර ලෙඩුන්ට කතා කළා මිනිස්සු හිත හදන්න කවුන්සලින් කළා තාත්තා වාට්ටුවේ ඉතන ඉඳි කරප්ටි තියෙනවා හොඳ යුනිට් එකක් ආරම්භ කරලා තියෙනවා පැලීචු කියන යුනිට් එකක් ෂෝ ඉතින් ඒක ගිහිල්ලා මම කවුන්සලින් කළා තාත්ත වාට්ටුවේ ඉන්නා තාත්තට ඉන්ජෙක්ෂන් දෙන ගමන් මම ඒක කියලා කතා කරා නර්සස්ලාට කතා කරා ડોක්ටර්ස්ලාට කතා කරා ඊළඟට තවත් අසරණ ලෙඩ්ඩු තාත්තා මියදී ඉන්නවා ඊළඟ ඇඳීරටත් ඒක මම කතා කරලා ඉත හදන්න සමහර අයට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා එතකොට තමන් ලෙඩ වුණ හේතුව දන්නේ නැහැ. ඒ කියන්නේ තමන් විසින්ම ලෙඩ කරගත්තා කියන හේතු පේන්නේ නැහැ. ඒක එහෙම මං කියන්නේ දැන් මම හිතේ පිළිකාවක් පිටක් තියාගෙන ඒකේ අර මේ ටොයිලට් එක පැත්තට යනකොට මේ සිගරට් බීම ගඳ එනවා. ඔක ડોක්ටර්ස් ලබුන්නේ නැහැ නර්සස් ලබුන්නේ.
මේ ලෙඩ්ඩු. එතකොට අර පිළිකා හැදෙන්න ඒක හේතුවක් වුණා කියලා එකට පිළිගන්න සූදානම් නැහැ. ඉතින් අර මෙහෙන් මොතරපි කරනවා තමහන් කියන බුල රේඩියේෂන් කරනවා ඒ ඇස්සෙත් අර මිනිස්සු ගිහිල්ලා ඉඩ ලද්ද තැනි උපාද කරනවා. පේන නෙවෙයි නමුත් අපි තිත්තා ගන්නවා ඒ ගඳ ඔබට මෙහෙමයි. අන්න එහෙම මුලා වෙච්ච ලෝකයක්. ඊළඟට අපි කිව්වෝ ඩයබටික්ස් හැදිච්ච කෙනෙක් ඉන්නවනම් එයා දන්නවා මේක හැදින්නේ මේ අධික ඉක්ක ආහාර ගැනීම ඉක්ක පරිසර ධාතු කෑම එහෙම තමයි ව්‍යායාම නැති නිසා ඒ එහෙම දැනගත්තත් ඒක එයින් පිට නතර කරගන්න උත්සාහ කරන්නේ අර ටිකම ඒ රොටේෂන් එකම යනවා. එතකොට ඊළඟට ජයබාද වේවා වෙනත් හැම දෙයක්ම වේවා ඒ පුද්ගලයා අතුම ධර්මයේ අත්විඳින ප්‍රශ්නය දිහා මේ ප්‍රශ්නයක් මම ගැටලුවක ඉන්නේ ඒ ගැටලුවට හේතුනේ මගේ මේ චර්යාව රටාවේ ස්වභාවය නිසා කියලා ඒ චර්යාව වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. තත්ත්වතර ඵලය දකින්න තරම් ඵලය අඳුම තරමේ විඳින ප්‍රශ්නයවත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා කොහොමද හේතුවක් තේරුම් ගන්නේ? මහා අස්සරණ ලෝකයක්. අස්සරණ ලෝකයක්. ඒ නිසා තමයි අතිශයින් එන්න මම කිව්වේ මේ ප්‍රශ්නේ තුල ඉඳගෙන මේ ප්‍රශ්නේ ඇතුළටම යනවා මිසක් ප්‍රශ්නේ ගොඩ එන්නට බොහෝ දිනක් සූදානම් නැහැ. බොහෝ දිනක් සූදානම්. ඒ වගේම තමයි ආර්ථික ප්‍රශ්න, ආර්ථික ගැටලු, ආහාර ප්‍රශ්න, ඒ වගේ සෞඛ්‍ය ගැටලු තියෙනවා. එතකොට ලංකාවේ දැන් ඇති විලා උග්‍ර විලා තියෙන ප්‍රශ්න ඔබ කවුරුත් දන්නවා. එතකොට මේ ප්‍රශ්න දිහා ඇත්තටම කවුරු විවෘතව දකින්න සූදානම් නැහැ. දකින්නව නම් අතිශයින් සුන්දරයි. දකින්නව නම් අතිශයින් සුන්දරයි. දැන් ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්නෙත් එක්ක ගැටෙනවා. ප්‍රශ්නෙත් එක්ක ගැටෙනවා. ප්‍රශ්නෙත් එක්ක ගැටිලා ප්‍රශ්නේ විසඳන්න බෑ. ප්‍රශ්නෙත් එක්ක ගැටෙන්නේ ඉහි මොකද්ද වෙන්නේ? ප්‍රශ්නේ තව තවත් ප්‍රශ්නේ තුලම හේතු හදනවා. ප්‍රශ්නේ ලොකු වෙන්න. ගැටලුව ලොකු වෙන්න. කොහොමද සිද්ධ වෙනවා? කොහොමද සිද්ධ වෙනවා? I think සමහර වෙලාවට මේ ලංකාවේ තියෙන මේ අපිත් එක්ක පැටලෙන්නවා. මොකද මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නැති අය අපිත් එක්ක පැටලෙන්නවා. මොකද මේ හාමුදුරුවන්ගේ අදහස මොකක්ද? ඉතින් මගේ අදහස මේකයි කියලා මම කියන දේ මම කිව්වපත් ඒ මගේ මම කියන අදහස මම පක්ෂපාත වේද නැතුව මට ඇත්ත පේන හැටි මම කතා කරනකොට ඒ මගේ අදහස කියන ඒ අදහස ඒ පුද්ගලයාගේ පාටට හෝ පක්ෂයට හෝ මතයට ගැලපෙන්නේ නැත්නම් ඔන්න මාව ලේබල් කරනවා. එයාගේ අදහසට මතයට ගැලපෙනවා නම් එයාගේ ගොඩට මම දාගන්නවා. ගැලපෙන්නේ නැත්නම් අනිත් ගොඩට මම දාගන්නවා. ඔය වගේ අර ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ප්‍රශ්නේ තේරුම් ගන්න දැනට ප්‍රශ්නයක් තියෙනවා. කෙටි මිනිසුන්ට දැනෙන බඩගින්නක්. බඩු නැති බව දැනෙනවා. පෝලිං වල ඉන්නවා මේ මහ දුකක් පීඩාවක් කියලා දැනෙන. ඇයි එහෙම ඉන්නේ කියන කාරණාවක් හැටියට සමහර මිනිස්සු ඒක හේතුවක් දක්වනවා. ආ මෙයා නිසා තමයි මේක වෙන්නේ. මේ මිනිහා නිසා තමයි මේක වෙන්නේ. මේ ආණ්ඩුව නිසා තමයි මේක වෙන්නේ කියලා එතන අරගල කරනවා. හැබැයි කෙටි මම මේ දේශපාලනික වශයෙන් මේ මම කියන්නේ මේ ඇත්ත ස්වභාවය. විවෘත මනසින් උතන ප්‍රශ්නයෙන් අයින් වෙලා දුර ඉඳලා බලනකොට මේ ප්‍රශ්නය මේ ඉති පටන් ගත්ත එකක් නෙවෙයි අතීතයේ ඉඳලා කවුරුත් අපි ඔක්කොම එකතු වෙලා හේතු එකතු වෙන්නේ නැහැ හේතු එකතු කළා හේතු එකතු වෙන්නේ නැහැ හේතු එකතු කළා අන්තිම ප්‍රතිඵලය තමයි දැන් ලැබෙන්නේ ප්‍රතිඵලයට අපි අකමැති ප්‍රතිඵලයට අකමැති වුණා කියලා අතීත හේතු වෙනස් කරන්න බෑ අතීත හේතු එක්ක්‍රස් කරන්නට ඉඩ හැරිය අපිමයි ඒ අදාළ වූ පුජ්‍යලයන්මයි අපේ රැකසියා ඒකට ගොඩාක් කරුණු කාරණා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාව කවුරු පිළිගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා දැනට ප්‍රශ්නය තුල ඉඳගෙන ප්‍රශ්නෙන් පීඩාවට විඳින ගමන් ප්‍රශ්නේ වැඩි කරන්න කටයුතු කරනවා මිසක්ක විසඳුමක් කරා යන්නට උත්සාහ කරන්නේ. ඒකේ අයහපත් ප්‍රතිඵලය මොකද්ද? මේ ප්‍රශ්නය මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ ඵලය කියන කාරණාව මෙතනින් නතර වෙන්නේ නැහැ. හෙටත් ඒ ඵලය වර්ධනය වෙනවා. හෙටත් අනිද්දාත් ලබන අවුරුද්ද වෙනකොට ජීවිතේ ඒ ප්‍රශ්නේ හරියට දැකලා ප්‍රශ්නේ ඇති වුණ හේතු නිවැරදිව හදාගත්තේ නැති වුණොත් මේ ප්‍රශ්නේ හෙටත් එහෙමයි අනිද්දටත් එහෙමයි ලබන සතියටත් ලබන මාසෙටත් ලබන අවුරුද්දටත් අපි ඉදිරි පරම්පරාවට පිළිසිඳ යනවා. ඒකට හේතුව මොකද්ද?
මේ මොන තරම් බණ ඇහුවත් ලංකාවේ මොන තරම් මේ ධර්මය කියලා අමුතුම දෙයක් ලංකාවේ මම අවමාස පහක් අත්විඳලා ඒක පුදුම දෙයක් ලංකාවේ සිද්ධ වෙන්නේ يعني පන්සල්වල වේවා ඒක මේ නරක يعني අම්පුල නරක විදිහට විශ්ලේෂණය කරනවානේ මිනිස්සු මේ සමහර පිරිසක් ඉන්නවා ජීවිතේ සංසිඳින්න හොයාගෙන යන පිරිසක් ඉන්නවා සමහර පිරිසක් මේ පින කියලා කරන්නේ මහා පුදුම දෙයක් කුසලයේ කියලා කරන්නේ මහා පුදුමාකාර දෙයක් සැනකිලියක් ඒක මහා සෙල්ලම තරවයක් ඒ පින්කම කරනකොට තමන්ගේ හිතේ තරහ ද්වේෂ ඇති කරගෙන තමයි ඊර්ෂ්‍යාව ඇති කරගෙන තමයි පින්කම කරනවා කියලා කරන්නේ ක්‍රියාව සිද්ධ වෙනවා මිලමුදල් වියදම් කරනවා හැබැයි ඒ ක්‍රියාව කිරීමෙන් ලැබිය යුතු සංසිඳීම ඵලය ප්‍රතිඵලය ගියන්ටද ඇවිද්දන්ටද ලබන්න බෑ ලැබෙන්නේ නැහැ කර්ම ක්‍රමයට ඉවැඩි ඇති එක එතකොට මොකද මහා පන්සල ගත්තා ඒ පන්සල හදන ලොකු බුදු උස බුදු ඉකරම සැතරෙන්නේ ලොකු චෛත්‍ය උස චෛත්‍ය ඔහොම දේවා මිනිස්සු තමයි අපි තමයි උත්තරටම කටු පිංකම් කරේ ලොකුවට කටු පිංකම් කරේ ලොකුවට දාන පිංකම් කරේ සියනාවක් වැඩමුව නම් මේකද ඊළඟට 101ක් හරි වඩා ඔන්න ඔය වගේ දෙයක් තියෙන මොකද්ද මේ සංසිඳීමක් හොයන්න තරම් මනස සැහැල්ලු නැහැ සැහැල්ලු නැහැ මොන තරම් බණ ඇහුවත් මොන තරම් බණ කියෙව්වත් මොන තරම් සුදුටි තිබුණත් මෙච්චර ඇයි අපි ඉන්න තැන තීරුම් කරගත්තෙත් නැහැ විඳින දේ තීරුම් ගත්තෙත් නැහැ ඉන්න තැනට හේතු සකස් කරගත්තී අපි කියලා තීරුම් ගත්තෙත් නැහැ තීරුම් ගන්නෙත් නැහැ යම් දවසක ලංකාවේ මිනිස්සු දන්නවා නම් ලංකාව සුරපුරයක් බවට පත් එතකොට ඒ ලංකාවේ කියමුකෝ මේ රටවල් වලට ආපු වෙනත්තු අය ගැටලුව දකින්න ගැටලුවක් තියෙනවා කියලා දකින්න ගැටලුව ඇතුළට හේතු දකින්න ගැටෙනවා ගැටෙන තැන මොකක්ද වෙන්නේ රාගය ඇති වෙනවා ද්වේෂය ඇති වෙනවා මෝහය ඇති වෙනවා විශේෂයෙන්ම ඔය ගැටලුවක් ඇති වුණාන් පස්සේ ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙන්නේම ද්වේෂය දැන් ලංකාවේ මේ මිනිස්සු අතරින් 100 දෙනෙක් ගත්තොත් 100 දෙන 100ක් ගත්තොත් 100ට 90ක් දෙනාගේ මහත් සිත්වල ද්වේෂය වෛරය ක්‍රෝධය මතු කරනවා මාධ්‍ය හරහා සෝෂල් මීඩියා හරහා නිරන්තරයෙන් කරන්නේ මේක ඇත්ත ඇති නැති දකින්න උත්සාහ කරන්නේ කවුරුත් මේකට වගේ කියන්නේ ඒ වගේ තමයි දැන් මේ ලෝකේ මේ ඒ සිද්ධියක් තාමයක් එක්ක මේ ලෝකේ පුරා ඉන්න ලාංකිකය ඒ විදිහටම දැන් කවුරු එක කතා කරලා එන ගහන එපකි මේ බංග වෙලා ඔන්න ඔය වගේ ඉතින් අපිට තේරෙනවා ගොඩාක් බණක් අහනයි ධර්ම දන්නයි ඒ මම පොඩ්ඩක් අඩියක් පස්සට අරගෙන බලනවා හිතලා මොකද්ද මේ වෙලා තියෙන්නේ එක්ක බණේ වැරද්දක්ද එහෙම නැත්නම් මේ ධර්මයේ වැරද්දක්ද එහෙම නැත්නම් මේක මේ මිනිස්සුන්ගේ වැරද්දක්ද කියලා අපිට තේරෙන හැටියට කියලා දෙනවා ඒක වැරද්දක්ද කියලා මෙතුන් සැරයක් හිතනවා මේකයි වෙන්නේ ඒ ඕක තමයි තමයි විදේශනා කරන්නේ අසුතවත් තුච්චන අසෘතවත් පුතර්ජනයා කියලා කියන්නේ ඔබ නිතු ඔය මේ හේතුඵල දෙක සම්බන්ධ හේතුඵල සම්බන්ධය නොදන්නාකම නිසා හේතුඵල සම්බන්ධය නොදන්නාකම නිසා හේතුව තියෙනවා ගැටලුව හේතුව ගැටලුව ඇති වෙන්නට ඵලය ගැටලුව ඇති වෙන්නට බලපාපු හේතු දැන් සාමාන්‍ය හප්සිසයක් ගොඩනගා ගන්නකොට අදහසක් ගොඩනගන්න හරි මේක හේතුව නම් මේ හේතුව නැති කරොත් ඵලය වෙනස් වෙනවා. ඒතකොට ඵලය වෙනස් කළොත් දැන් අතීත හේතු වෙනස් කරගන්න බැරි වෙන්න පුළුවන් නේ බෑනේ කොහොමද? ඒ අතීත හේතු එකතු වෙච්ච නිසා එකතු කරපු නිසා ඵලය දැන් වර්තමානයේ විඳිනවනේ. මේ ඵලය දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕනද? ඒක එහෙමනම් එහෙම අවශ්‍ය නැත්තම් ඒ ඵලය ගෙන දුන්නු එක හේතුවක් හෝ හේතු 10ක් හෝ බොහෝ හේතු ඒවා ඒ හේතු හඳුනාගෙන හේතු එකින් එක අඩු කරගන්න. එක සැරේ අඩු කරන්න බෑ එක සැරේ කපලා දාන්න බෑ එක සැරේ විනාශ කරන්න බෑ එහෙම ක්‍රමයක් නැහැ ඉතින් ඔන්න ඔය වගේ දැක්මක් අපිට තියෙනවා නම් අපි බෞද්ධ බවට පත් වෙන්න පුළුවන් එතකොට මුතුන අපිට පැහැදිලි කරලා දෙන්නේ මේ නිවන් දකින්නට යන ගමනේ මේ සසර ගැටලුව විසඳ ගන්නකොට
ඒ අවදිමත් භාවය නිසා මේ නිකා ජීවිතේ ප්‍රශ්න ගැටළු නිකම්ම විසඳන්න පුළුවන්. මේ අවදිමත් භාවය ඇති වෙනවා. ඒකට අවශ්‍යයි මේ අවදිමත් භාවය. ගැටළුව නිරාකරණය මේ ගැම් මේ මොකද්ද චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම තේරුම් ගැනීම පටිච්චසමුප්පාද දැක්ම තේරුම් ගැනීම මෙන්න මේවා කරුණු ටික දැනගත්ත පළියට පමණට ශ්‍රුතවතාර ශ්‍රාවකෙ වෙන්නේ නැහැ. ශ්‍රුතවතාර ශ්‍රාවකයා වෙන්නේ මේ ධර්මය දකින ධර්මයේ පිළිපදින අන්න පිළිපදින කොටස අපි කරුණාකරන කරුණාකරන අහනවා. කරුණාකරන්ට අදාළ වූ academic knowledge එකක් හුදට තියෙනවා. හැබැයි ප්‍රායෝගික වූ දැනුම practical knowledge එකක් අධ්‍යක්ෂ වූ ස්වභාවයක් අපි දකින්න. අන්න ඒක දකින්න පුළුවන් නම් අත්විඳින්න පුළුවන් නම් ප්‍රායෝගික කරගන්න පුළුවන් නම් මෙතනම තමයි සංසිද්ධි. මෙතනම තමයි නිවන. මෙතනම තමයි අපි හේතු හදන්නේ සැප සුවදායක බවට. මෙතනම තමයි අපි හේතු අයින් කරන්නේ දුක ගෙන දුන්නු. කියන්නේ එකට අපි ධර්මයේ පුළුවන් තරම් පොළඹවා ගන්නට ඕන. පුළුවන් තරම් යොමු වෙන්නට ඕන. එතකොට අතීත හේතු නිසා අපි කැමති වුණත් අකමැති වුණත් වර්තමාන ඵලය විඳිනවා. විඳ ගන්න වෙනවා. එතකොට වර්තමාන ඵලයත් එක්ක ගැටි ගැටි ඉඳලා වැඩක් නැහැ. ඵලය නරක නම් ඵලයට අකමැති නම් ඵලයත් එක්ක ගැටි ගැටි ඉඳලා වැඩක් නැහැ. මම අද මේ ඵලයට කැමති නැහැ. මට හෙට මේ ඵලය අවශ්‍ය නැහැ. එහෙමනම් අද පුළුවන් විදියට වර්තමාන ඵලය ගැන දුක හේතුව වෙනස් කරන්න උත්සාහ කරනවා. අනේ එතකොට අඩුම ධර්මයේ දශමයක් හරි අඩුවෙන් හෙට ඵලය අපිට විඳින්න පුළුවන්. ටික කාලයක් යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා අපි අකමැති ඵලය නැතරම නැති කරගන්න. ඊළඟට අපි කැමති ඵලය වුණත් එහි ඇලීමකින් තොරව දකින්නට විදුහවල පැහැදිලි කරලා දෙන්න. ඒක තමයි සාංශාරික සුවය. එතකොට කැමති වූ කැමති කැමැත්තෙන් ඇලීම කැමැත්තෙන් ඇලීම සමහර අය මම දකින්නවා අර පැත්තට ඇලිලා එහෙන් ගහ ගන්නවා. මේ පැත්තට ගැටිලා එහෙන් ගහ ගන්නවා. ඔය පක්ෂත් දෙක තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් අර ඇලීමෙන් උත්තරව අපි කැමති කියන අදහසේ කැමති ඵලයේ ඇලෙන්නේ නැතුව ඒ එකවත් මුලාවටපත් වෙන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දැකලා හේතුව සහ ඵලය දැකලා හේතුවයි ඵලය අතර සහසම්බන්ධතාවය දැකලා අපට අවදිමත් වෙන්නට පුළුවන් නම් බුදුහාමුදුරු දහම් දේශනා කළේ ඔන්න ඔය කාරණා. මේ ජීවිතේ මේ මොහොතේ එක දකින්න පුළුවන් නම් අපට පුළුවන් සසර ගැටළු විසඳගන්නට ඒ අභියෝගේ බාර ගන්න පුළුවන්. ඉතින් මේ දිනදා ජීවිතේ පුංචි පුංචිම පුංචි ගැටලුවක් විසඳ ගන්නකවත් ඒ ගැටලුවට හේතුව දැකලා බැරි නම් මේ සංසාරයේ ගැටලු විසඳ ගන්නවා කියන එක මුලාවක් විතරයි. ඒ නිසා ඔන්න ඔය කරුණු කාරණා ටික අපි ඉගෙන ගන්න දහම් න්‍යායන් අපේ දිනදා ජීවිතවලට ප්‍රායෝගිකව ගොඩ ගන්න ප්‍රායෝගිකව යොදා ගන්නට උත්සාහ කරනවා. අපිට වරදින්න පුළුවන්. වරදින්න මොකක් නිසාද? අපි අසමත් වෙන්න පුළුවන්. අපි අසමත් වෙන්නේ මොකක් නිසාද? අපි තවම දක්ෂ නැති නිසා. තවමත් අපි පුහුණු වෙන අය නිසා. ඒ නිසා වැරදුනාටවත් කඩා වැටුනටවත් පසුතැවෙන්නේ නැතුව හරි නැවත නැවතත් උත්සාහ කරනවා. නැවත නැවතත් උත්සාහ. නැවත නැවතත් උත්සාහයේ ඵලය තමයි අන්තිමට සංසිඳීම පිළිගැනීම කරා යන්නේ. යන්නේ සඳහා අද දවසේ අහපු මේ දහම් කරුණු ඔබට මට හැමෝටම උපකාර වේවා. එතකොට පහයි වෙලාව. මේ දැන් ඉතින් බුද්ධ වන්දනාව සිද්ධ කරලා වැඩසටහන අවසන් කරමු. අපි පූජාව තැන්පත් කළා. පූජාව තැන්පත් කරලා තමයි අපි මෙතන ධර්ම ශ්‍රවණය සඳහා ලැබෙන සඳහා ඒ විදිහට නිදිරි පාන්දර ඉඳලා මේ පින්කම් සිද්ධ කරගත්තා වගේම මේ විලාවිත ධම් ශ්‍රවණය කළා වගේම ඊළඟට පිළියෙල කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තැන්පත් කරන ලද
මේ සියලුම පූජා ද්‍රව්‍යයන් පහන් ආලෝකයේ සුදුම් යමට බල් යමට පැන් ඊළඟ පස මේ සියලුම පූජා ද්‍රව්‍යයන් මහා කාරුණික වූ ජන වහන්සේගේ අනන්ත ගුණ සමුදාය නිසාම පූජෝ භාර කොට පූජා කරමු පූජා වේවා සම්‍ය දෘෂ්ටික දේවියෝ විතර මූල වාසන සිප්පා සුපත්තිප්පා අප නමින් ඔබ නමින් රට නමින් දැය නමින් එගිය සියලු ඥාති කාදී මෙතුන් වන්මෝදාමි පාසෝ පත්තු පාසපත්තු පාසනසිතා ඒ දෙවිසට අප හැම දිනකටම මේ ජීවිතයේ සංසිඳීමත් පරලෝ ජීවිතයේ සුවපත් භාවයත් උතුම් නිවනින් නිවෙන්නටත් මේ පින මේ කුසලය මහෝපකාර වේවා ප්‍රාර්ථනා මත කරගෙන මේ පිළිල කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් උතුම් නැති බුදුදානන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු පූජා වේවා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාත් ස්වාඛාතු භගවතා ධම්මෝ සම්පිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විනෝයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුක්කලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානී සුපතිට්ඨිකං සාරීවික ධාතු මාබෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ විසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තු සබ්බං යුතං සත්තාවන්තේතං බෝධිපාදපං ඉමේ තේ මහබෝධි ලෝකනාථේන අහම්පිතේ නමස්සාමි බෝධි රාජානමස්තුතේ ගණසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝත්තං ගන්ධ සම්භාරයුත්තේන ධූපේනාහං සුගන්ධා පූජයේ පූජන්තං කං පූජාපාජ තමං වන්නගන්ධ ගුණෝපේතං ගීතං කුසුම සම්පතින්
Pujaya Bhimunindasya Siripada Sarurvi Pujimi Buddhaṃ Kusumena Nena Punyena Vethi Neca Hotu Mokkhaṃ Uppaṃ Milāyāti Yathā Idaṃ Mi Kāyo Tathā Yāti Vināsa Bhāvaṃ Adhivāsetu Nobhaṃ Te Pāṇiyaṃ Upanāmitaṃ Anukampaṃ Upādāya Patirantātu Adhivāsetu Nobhaṃ Te Gilāna Pachyaṃ Imaṃ Anukampaṃ upādāya patirantātu uttama Imina puṇya kammena māmikāla samāgam Satam samāgam Yāva nibbāna pattiyā Kāyena vācā cittena pamādena mayā kataṃ Accayaṃ kamame bhante bhūri paññā tathāgata Kāyena vācā cittena pamādena mayā kataṃ Accayaṃ kamame dhamma saṃdhi Tika kalika Kāyena vācā cittena Pamādena mayā kataṃ Accayaṃ kamame santa Supatthipanna Sādhu sādhu Then okay. Pinnan mudan wenna welawa pinnan mudan karana welawa ekotta ada me pinkame daayakatwe dharmin katiyuth kiyen dahawala pujini maha sangharatneyata pehwas samadan wen pinnata dahawala daane pooja kale api lakshman dayas pipa kaanth dayas mangan e darudariyan muguri yadi yatama Hamadina kami bertuila, ader minyak sesiapa, asing itu dia niat, ini biri niat, sebelum dia keluar dia asyik buat kerana, tamangi namin minyak dia, hasil dina ada mana, ini dia, meet, masa kiri pegar kali ni perloka peraturan dia itu na. Krishanti Vikramarachi Sokuliyata Punyanmudana Ekiyana Heri Dias Punchi Diyaniyata Palawini Varshaya Me Upandine Samaranne Ethum E Punchi Diyaniyata E Daruwanta Hama Denatama Vasanavanta Jeevithayak Salasewa Kiyala Prarthana Karannatai Ilangata Jeevanta Sidna Hama Denatama Aashirwada Karanna Maitriyen E Welawedi E Ekanthamayenma Lakshmadeepa Balapu Benar, ia arum yang tiga ini sama ya, dalam si ini dalam si. Jadi mikrosan ti, Vikramarachi, Sohiliya tikkan, api dah katakan nama puna, mama itu kotat mama spirituality cara begini. I think, ikan harapan tikkan katakan lah, ini lah yang ada spirituality. Jadi mata telefon itu tu mungkin tak katakan tuan dekila. Ini itu mungkin bohong, pahadili bu si taki ini lah begini, duka kuat. Pila lakukan begini ni, apa hasilnya kita cuba nama itu ni ya, pohon perubudaru ni pihitan ya tapi nak kami sokawe. Ini ngapa kita kanth menyinut prakash kali, mikanth menyan tak wada, ini ayat dharma pohon perubuaya, mikanth menyan tak mih mager, syakti mat kerjakan tu dahul kali dia ni kira. Ini insa, aywa ke satu syaat mih janu mata mai, ini ngapa kita kerana tiennye, ab api nganmu dan kala, asyibad kerani kai. Alhamdulillah sobat tu, akhir karena ini bagaimana, mungkin tawat balapur tu, no, api kami mahatma kami campa mahatma ada, apa? Ini malah tar hansing mainnya untuk punya anak muda nak kerana itu balapur, ini mainnya, tapi sih mabiah betul kata, pura betul.
ඊළඟට මියගිය සියලුම ඥාතීන් අම්මල වේවා තාත්තල වේවා සහෝදර සහෝදරි වේවා ගුරුවරු වේවා යම් කෙනෙක් ඔබ නමින් අප නමින් මියගිය හැමෝම මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවයි තියෙන්නේ. පරලෝක ජීවිතය සුවපත් කරගන්න ප්‍රාර්ථනා කරගන්නවා. ඊළඟට ජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කරන්නට මේ පින් කමින් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකාන්ත මෑණියන් සහ ලක්ෂ්මීපීතුමාගේ බලාපොරොත්තු මේ පින්කම් සිද්ධ කිරීමේ අරමුණ. ඒ අරමුණ තාවකාලිකව තියාගත්තට මේ දෙපළ මේ පින්කම් සිද්ධ කරන්නේ ජීවිතේ සංසිඳීම සැනසීම සුවපත් බව. ඒ නිසා සාංසාරික දුක නැති කරලා ඒ උතුම් නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන කුසලය වර්ධනය කරගන්න. මේ කුසලය සිද්ධ කරන්න. ඊළඟට අද දවසේ ආලෝක පූජාවේ දායකත්වය දරනවා රවි ජයසිංහ විහාර උදිත් සහ ජානකී ඇතුළු ඒ පවුලේ සිල් දෙනාමත් ඒ වගේම නයලයින් පිටුපසා විදුලා එදිරිසිංහ ඒ බව ඇතුළු ඒ සිල් දෙනාමත් අද දවසේ මේ පින්කමේ ආලෝක පූජාවේ දායකත්වය දරමින් කටයුතු විවිධ අරමුණු ඇති කරගෙන පින්කම් සිද්ධ කරන්නේ හැමෝම හැමෝගේම යහපත් අරමුණු සඵල සාර්ථක වේවා කියන මෛත්‍රී ඇති කරගන්නවා. ඉතින් මේ අරමුණ ඇති කරගෙන අපි උදෑසන ඉඳලා විවිධ පින්කම් සිද්ධ කරගත්තා, කුසල කම් සිද්ධ කරගත්තා. මේ සියල්ලක් අපේ මෙලොව ජීවිතයට, පරලොව ජීවිතයට උතුම් සංසිඳීම පිණිස උපකාර වෙනවා. මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් කුසල ධර්මයන් සම්‍යක් දෘෂ්ටික දිව්‍යයන්ට අනුමෝදන් කරමු. ඒ සියලුම දෙවියෝනි පින් අනුමෝදන් වේවා. සිත සතුටු කරගනිත්වා, පහන් කරගනිත්වා, සම්බුදු ශාසනය ලෝකේ බොහෝ කාලයක් ආරක්ෂා කර දෙනවා, ආරක්ෂා කරගන්නවා. පූජනීය මහා සංඝරත්නයේ කල්යාණිකයන් වහන්සේලා බොහෝ කාලයක් සුවසේ ආරක්ෂා කර දෙනවා, ආරක්ෂා කරගන්නවා. අද දවසේ ඔබට කරුණාවෙන් මෛත්‍රියෙන් දහම් කියලා දුන්නු අපේ පූජනීය ජිනානන්ද හාමුදුරුවෝ, සුමරත්න හාමුදුරුවෝ, වහන්සේලා, මේ ගෞරවනීය භාමරණ වහන්සේ, මුදුස්නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ සියලුම පුජනීය හාමුදුරන් වහන්සේලා එලෙසින්ම දිව්‍යන්ගේ ආශිර්වාදයෙන් බොහෝ කාලයක් සුවසේ ජීවත් වෙනවා. අද දවසේ පින්කම් සිද්ධ කරන ඔබට සම්බන්ධ වුණු හැම දිනාටම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා කටයුතු කරන සියලු දෙනාටම එලෙසින් දිව්‍යන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සැලසීවා, සැනසීම සහපත උදා වේවා, දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඊළඟට මියගිය සියලුම ඥාතීන් අර විදියට සිහිපත් කරගන්න ඒ සියලුම ඥාතීන් මිත්‍රාදී මේ පින්වානේ මෝදා පාසන සිත්වා සූපත්ත්වා සාංසාරික දුකෙන් නිදහස් වෙලා උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒත් එක්කම මම මේ විලාවේදී විනාඩි කීපයක් ගන්නවා. මම ඔක්තෝබර් මාසේ 15 වෙනිදා මේ පිටත් වුණේ කඩන පින්කමට ගිහින් නැතුව. එහිදී මට අපේ කල්යාණ මිත්‍ර උජිනානන්ද හාමුදුරුවෝ මහා අනුග්‍රහයක් දැක්වා. කිසිදු ආකාරයක වරක් නොදී ලංකාවට ගිහිල්ලා තාත්තට අවශ්‍ය කරන සියලුම අපහසුතාවන් කටයුතු සිදු කරගන්නවා. මම උන්වහන්සේට, අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට අනන්ත වාරයක් ස්තුතිවන්ත වෙනවා. මට ඒ විදිහට නිදහස සහ ඒ අවශ්‍ය කරන වටපිටාව සකස් කර දීම තුළින් උන්වහන්සේලා දක්වපු අනුග්‍රහය. ඒ විතරක් නෙවෙයි, ආර්ථික මේ වශයෙන් උන්වහන්සේලා මට සහයෝගය දක්වන්නේ උන්වහන්සේලා ඇතුළු කුජින මහා සංඝරත්නයට මම නිරන්තරයෙන්ම කායික මානසික නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපිට හැමදාමත් අම්මලා තාත්තලා විදියට කටයුතු කරන්නේ ඔබ මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන කටයුතු කරන හැම දිනම දන්න කියන හැම දිනම මට විවිධ ආකාරයෙන් උදව් උපකාර කළා. ආර්ථික මේ වශයෙන් විශේෂයෙන්ම මෙහෙදී ඊළඟට මම යන්නට කලින් ඇවිල්ලා ඊළඟට ලංකාවට ගියාට පස්සේ වරින් වර දුරකථන ඇතුළු දෙමින් මෙසේජස් දෙමින් මගෙන් විමසීම් කර කර මට උදව් කරා බොහෝ දෙනෙක්. ඉතින් ඒ උදව් කළ ඔබ දෙනා ඔබ සියලු දෙනාටම ඊළඟට උදව් කරන්න හිතාගෙන හිටියා නම් බොහෝ දෙනෙක් ගෑටත් මම පින් අනුමෝදන් කරා. මොකද සමහර අය මගෙන් විස්තර අහුවා කොහොමද ආදරෙන් ඉතාලියම මට විස්තර දුන්නේ ඇත්තටම. හේතුව මේ මම හිතුවා මට ඒක තිබුණා මට ප්‍රමාණවත්. ඉතින් කොහොමුණත් ඔබ සියලු දෙනාට මම මෛත්‍රී සිතින් කරුණාවෙන් ආශිර්වාද කරනවා. මම උපකාර කරන්න ගිය අපි තාත්තට මම ගිහිල්ලා ඒ දේ හරියටම කළා. මගේ විතර දැනෙන විදිහට තාත්තගේ විතර සහනයක් ලැබුණා.
මම නෑව්වා කැව්වා පිව්වා ඒ වශයෙන් මෙහෙතේ තරම් දුන්නා එදකම් වෙදකම් සියල්ලම මට පුළුවන් විදිහට කළා ඊළඟට ආධ්‍යාත්මික සහනයේ සුවය ලැබෙමින් පුළුවන් කිරීම කටයුතු කළා මේක මට සතුටුයි ඒ සතුට මට ඉදිරියට ලබා ගන්නට උදව් උපකාර කළා ඔබ ඉතින් දැන් තාත්තා ටික ටික සුවපත් වෙනවා ඒ තාත්තටත් එලෙසින්ම කායික මානසික නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම සැලසේවා ප්‍රාර්ථනා කරන ගමන් ඔබට මේ ජීවිතයේ යම් තාක්කල් ජීවත් වෙනවා නම් ඒ කිසි ඒ ජීවත් වෙන අවසාන මොහොත හෙළ නැතේ කිසිදු මහාකාරී කායික දුකක් රෝගයක් පීඩාවක් නොවේවා මානසික දුකක් රෝගයක් පීඩාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඇති වෙලා තියෙන සියලුම රෝග වේදනා පීඩා නැති වේවා නැති දුක් කරදර රෝග පීඩා ඇති නොවේවා සියලු දෙනා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟට මම මෙහෙමත් මතක් කරනවා ඔබ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අම්මට සලකන්නට යන්න තාත්තට සලකන්නට යන්න ඒකට දින කාලවකවාන් එනතෙක් ඉන්නපත් දින කාලවකවාන් හදාගන්න මොකද වයෝ වෘද්ධ වූ ළිඳ වූ රෝගී වූ අම්මල තාත්තලාගේ ඒ හිතට සහනය අපි ළඟ ඉන්න තරම් අපි දුර ඉඳලා මොන දේපරත් ලැබෙන්නේ නැහැ ඊළඟට මිය ගියාට පස්සේ ඒව නොකොට මිය ගියාට පස්සේ අපි කොහේ හරි ඉඳලා මොන තරම් දේවල් කළා හිතට සහනයක් ලබා ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුගේ විදිහට යන්න අවස්ථාව හදාගන්නට උත්සාහ කරනවා නම් මහත්යා නිසා නෝනාට යන්න බැරි නම් නෝනා නිසා මහත්යාට යන්න බැරි නම් මහත්යා නෝනාට නිදහස් කරන්න ගිහිල්ලා අමර තාත්තට කතා කරලයි නෝනා මහත්යා නිදහස් කරන්න අමර තාත්තට කතා කරලයි දරුවෝ නිසා යන්න බැරි නම් දරුවන්ට කියන්නේ අම්මා තාත්තට ඉඩ දෙන්නේ දේවල් කරලා යන්න ඔය වගේ හැම කෙනාම කල්යාණ මිත්‍රත්වයේ යුක්තව හිතලා කිනිකා දිහා බලන හිතලා ඒකිනිකාට උදව් උපකාර කරගන්න අම්මා තාත්තා කියන්නේ අපිට එකවරයි එක්කෙනයි මේ ලෝකේ ඉන්නේ අම්මා හැටියට එක්කෙනයි තාත්තා හැටියට. ඒ අයට ජීවත්ව සිටින කාලයේ යම් කිසි උපකාරයක් සිද්ධ කරනවා නම් ඒක අතිශයින්ම උත්කෘෂ්ටයි කුසලකාමී ඒක අපි සතුටුයි ධර්මයෙන් සිද්ධ කළ යුතුම කාරණාවක් තමයි. ඔබට මට අප හැම දිනාටම ගම් වෙසි රට වෙසි මුල් වූ වෙසි හැම දිනාටම මේ සිද්ධ කරගන්නා මහා කුසල ධර්මයන් මේ ජීවිතයේ සංසිඳීම පිණිස පරිලෝක ජීවිතයේ සංසිඳීම සුවපත් භාවයේ පිණිස ලංකාවේ අපි අහිංසක මිනිසුන් විවිධාකාරයෙන් දුක් විඳා විඳ ගන්නා මේ විදාව දිනොදන්නා කම නිසා දන්නා කම නිසා විවිධාකාරයෙන් දුක් රෝග වේදනා පීඩා ආර්ථික ප්‍රශ්න විවිධාකාරී ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ලෙඩ රෝග ප්‍රශ්න කායික මානසික ආබාධ මේ සියල්ලෙන්ම ඒ අයද සහනයක් ලබාගෙන සුවපත් වූවා සැපවත් වූවා සැනසීමටම පත් වූවා සියඳිනාම සියලු සත්ත්වෝ සුවපත්ත්වා සැපවත්ත්වා දුකින් නිදහස් වෙත්වා උතුම් නිවනින් නිවෙන්නට මේ පිණිස මහෝපකාර වේවා සාර්ථකයි ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මෛත්‍කා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානා ග්‍රාමයිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනාම ආකාශත්තා චුම්මත්තා දීවානා ග්‍රාමයිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං ඉත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදිතං සබ්බ සම්පත්ති සිතා ဣත්තාවතා චම්මේහි සම්පතං කුං සම්පදං සබ්බේ භූතාන් සබ්බ සම්පත්ති සිද්ධියා ဣත්තාවතා චම්මේහි සම්පතං කුං සම්පදං සබ්බේ සත්තානුදං සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ නාතිනං සුත්තා ඉදම්මි ඥාතිනම් සාදු සාදු ජයගුණ සිල් සම්පවර්ණය කරන පවර්ණය වෙන්නට කැමති අය පංචී සමාර නමස්කාරය Namo tassa bhagavato. Namo tassa bhagavato. Namo tassa bhagavato.
Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyam pi buddhang saranang gacchami. Dutiyam pi dhammang saranang gacchami. Dutiyam pi sanghang saranang gacchami. Tatiyam pi buddhang saranang gacchami. Tatiyam pi dhammang saranang gacchami. Tatiyam pi sanghang saranang gacchami. Panatipata virmanicci padang samadhiyami. Adinnadana virmani sikkha padang samadhiyami. Kamesu micchachara virmani sikkha padang samadhiyami. Musavada virmani sikkha padang samadhiyami. Suramiraya majjhapama dattana virmani sikkha padang samadhiyami. Utum Buddha Dhamma Sangha ke Ratna Jayanam ta Ashirwad ya Arakshtava Rekwarin Kujini Amra Mansi Lata Ubatat Matat Pem Dina Atama Paulo Vachit Nehem Dina Atama Pangya Sirata Vesna Sem Atama Kai Kumana Sika Sena Sika Sura Daya Kubhavi Kinsa Maho Pukari Iva Siya Lung Sika Nagi Sapa Kamettu Vipa Su Patipa Kisari Vipa Abhivadana sivissa ricchan vadda pachai mani chattaro dhammakottam yayuvan vimuttam balam ayura rogya sampatti sagga sampatti nivaca ato nibbana sampatti iminati samintyatu. Thank you.